හරි නම් ඔක්කොටම සුබ උදෑසනක් මේ ඇහෙනව නේද? හරි අපි අර එදා මේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් වලට අදාළව ඔයාට බේසික් අයිඩියාස් ටිකක් දුන්නා. මේක කම්පියුට් කරන්නේ කොහොමද, මේක කම්පියුට් කරන ෆෝමැට් එක මොකද්ද, ඊට පස්සේ ඒවට අදාළව තියෙන රිලීෆ් සහ ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් මොන වගේද, හරිද, ඉන්කම් සෝසස් මොන වගේද. එතකොට ඒ ගැන මං හිතනවා ඔයාට ගැටලුවක් නැතුව ඇති, හරිද? ටැක්ස් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් ෆෝමැට් එක සම්බන්ධ දැන් ඩවුට් එකක් නැතුව ඇති. එතකොට ගණන් හදන්න ගියාට පස්සේ ෆෝමැට් එක හරියටම ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ ෆෝමැට් එකට තමයි ඔයා හදන්න ඕනේ, හරිද? එතකොට දැන් අර අපිට ඩවුට් එකක් තිබ්බා. මේ මං කිව්වා දැන් ටැක්ස් ලෝ එක ගත්තට පස්සේ අපිට තියෙන්නේ 2017 අංක 24 නම්බර් 24 කියන ඉල්න රෙවෙනු ඇක්ට් එක. ඔය ඇක්ට් එකට සබ්සීක්වන් ඇමෙන්ඩ්මන්ට් ගිහිල්ලා තියෙනවා. ඒතර එක් එක් ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් වලට එක එක ඇමෙන්ඩ්මන්ට් ගිහිල්ලා තියෙනවා. ඒ වෙච්ච ඇමෙන්ඩ්මන්ට් ඇප්ලයි වෙන්නේ ඇතම් ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් වල ඉඳලා. එතකොට අපි එක්සෑම් එකේදී ගාන හදන්නේ මොන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකද කියන එක මත කම්පියුටේෂන් එක කරන විදිය පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්, වෙනස්කම් තියෙනවා. ඒක නිසා හොඳට බලන්න එක්සෑම් එකේ දීලා තියෙන මොන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට කම්පියුටේෂන් එක කරන්නද කියලා. ඔතන වෙන්න පුළුවන් දැන් ඕගොල්ලන්ටම ඩවුට් එකක් තිබ්බ, මේක කම්පියුටේෂන් එක කරන්න ඕනේ 2019-20ටද 2020-21ටද කියන එක. එතකොට ඒ අනුව දැන් ඔයගොල්ලන්ට ඩවුට් එකක් තියෙන නිසා දෙකම දැනගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට දෙකම දැනගෙන ගිහිල්ලා කෝකටද හදන්න කියන එක බලද්දි එක්සෑම් පේපරේ දීලා තියෙන්නේ මොන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට අදාළ ඉන්ෆෝමේෂන්ද, ඊට පස්සේ එයා අන්තිමට ඉගෙන මෙන්න මේ ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට අදාළ කම්පියුටේෂන් කරන්න කියලා ඇති. එතකොට ඒ අනුව කම්පියුටේෂන් එක ඔයා ඩිසයිඩ් කරන්න ඔයා කොයි විදියටද හදන්න ඕනි කියලා. ෆෝමැට් එකේ වෙනසක් නැහැ, හැබැයි පොඩි පොඩි චේන්ජස් ටිකක් තියෙනවා අර රිලීෆ් වල, ප්‍රධාන වශයෙන් රිලීෆ් වල, ඊට පස්සේ ටැක්ස් රේට් වල, හරිද? හරි, ඒක දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. හරිද? එතකොට මං පොඩ්ඩක් කියන්නම්. දැන් එක්සෑම් එකේ මං කිව්වා එන්න පුළුවන්. හරිද? එන්න පුළුවන් ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් ගත්තට පස්සේ 2019-20 එන්න පුළුවන්, 2020-21 එන්න පුළුවන්, හරිද? එතකොට මෙන්න මේ ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් 19-20ද 2020-21ද කියන එක බලන්න එක්සෑම් එකේ කියලා තියෙන්නේ මොන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකටද කියලා, හරිද? එතකොට මෙතන තියෙන මේන්ම චේන්ජස් ටික, එකක් තමයි මේ ටැක්ස් රේට් එක. ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරන රේට් එක දැන් ඔයා එක දන්නව ඇති, හරිද? එතකොට ඔය 2019-20 මෙන්න මේ අවුරුදු දෙක ගත්තට පස්සේ මේ දෙකේ චේන්ජ් එකක් වුණා 2020-21 ඉඳලා.
හරිද මේ ඉන්කම් ටැක්ස් රේට් එක ඉන්ඩිවිජුවල්ස් ලාගේ ටැක්ස් කම්පියුටේෂන් කරන රේට් එක 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා වෙනස් වුණා. එතකොට ජනවාරි පළවෙනිදා කියලා කියන්නේ කොහෙටත් නැති දවසක්. ඒ කියන්නේ එක ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකකත් මාස 3ක් අහු වෙනවා, ඊළඟ එකේ මාස 9ක් අහු වෙනවා. හරිද? ඒ කියන්නේ 19 20 දැන් මොකක් හරි චේන්ජ් සාමාන්‍යයෙන් ඉන්කම් ටැක්ස් ඇක්ට් එකට මොනවා හරි චේන්ජ් එකක් කරද්දී ඒ චේන්ජ් එක ගොඩක් වෙලාවට කරන්නේ ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් පටන් ගන්න දවසේ ඉඳලා. ඒතර ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් පටන් ගන්න කවදද? ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් පටන් ගන්න කවදද? ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් පටන් ගන්න කවදද? එක මොකක් හරි ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් පටන් ගන්න කවදද ඉඳලාද? ඕනෙම අවුරුද්දක අප්‍රේල් පළවෙනිදා ඉඳලානේ, 4/1 ඉඳලානේ. එතකොට මොකක් හරි ඇමෙන්ඩ්මන්ට් එකක් එනවා නම්, චේන්ජ් එකක් එනවා නම් ඒ චේන්ජ් එකේ එන්න ඕනේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා. හරිද? එතකොට එක අවුරුද්දකට භාගය, තව අවුරුද්දකට භාගය එහෙම වෙන්නේ නැහනේ. හරිද? ඉතින් මෙන්න මේ අන්තිමයට ආපු මේජර් චේන්ජ් එක එන්නේ ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකක් මුල ඉඳලා නෙවෙයි. ඒක එන්නේ 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට 2020 ජනවාරි පළවෙනිදා කියන්නේ 19 20 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකේ මාස 3ක් තියෙනවා. ඊට පස්සේ 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එක ට ප්‍රශ්නයක් නැහැ. අර 19 20ට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. 19 20 මාස 9ක් තියෙනවා පරණ ලෝයක, මාස 3ක් තියෙනවා අලුත් ලෝයක. හරිද? එතකොට ලෝස් දෙකකට තමයි කම්පියුටේෂන් එක කරන්න වෙන්නේ. ඒ අනුව එක්සැමිනර් දීලා තියෙන්නේ 19 20 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට නම්. හරිද? 19 20 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට අදාළව ගාන හදන්න නම් මේක කඩා ගන්න වෙනවා ෆස්ට් පීරියඩ් සෙකන්ඩ් පීරියඩ් කියලා. හරිද? අර ඉන්කම් සෝර්සස් හතරක් තියෙනවානේ. ඒ ඉන්කම් සෝර්සස් හතර කම්පියුට් කරන්න වෙන්නේ මෙන්න මේ පීරියඩ් දෙකට වෙන වෙනම. ෆස්ට් පීරියඩ් එකේ, ඒ කියන්නේ ෆස්ට් පීරියඩ් එක කියන්නේ මාස 9නේ. මාස 9 එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කීයද, බිස්නස් ඉන්කම් එක කීයද, ඉන්වෙස්ට්මන්ට් කීයද, අද කීයද. ඊට පස්සේ ඊළඟ මාස 3 එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කීයද, බිස්නස් ඉන්කම් එක කීයද, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කීයද, අද ඉන්කම් එක කීයද කියලා වෙන වෙනම තමයි හොයන්න වෙන්නේ. ඒ අනුව ඉන්කම් සෝර්සස් හතර ඉන්කම් ටික, ඒ සෝර්සස් හතර ඉන්කම් හතර එකතු කරාට පස්සේ එන ඉන්කම් එකට අපි කිව්වා මොකක් කියලාද? ඉන්කම් සෝර්සස් හතර එකතුවට අපි කිව්වා මොකක් කියලාද? ඉන්කම් සෝර්සස් හතරේ ටෝටල් එකට අපි කිව්වා මොකක් කියලාද? ඇසෙසබල් ඉන්කම්. ඒතර ඒ ඇසෙසබල් ඉන්කම් එකෙන් අපිට ඩිඩක්ට් කරන්න දෙනවා රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට්. රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට්. ඊට පස්සේ ඒ දෙක අඩු කරාට පස්සේ එනවා ටැක්සබල් ඉන්කම් එක. ටැක්සබල් ඉන්කම් එක. ඒ ටැක්සබල් ඉන්කම් එකට තමයි අපි ඇප්ලයි කරන්න කිව්වේ ටැක්ස් රේට් එක. එතකොට ටැක්ස් රේට් එක පළවෙනි මාස 9ට ඇප්ලයි වෙන ටැක්ස් රේට් එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ මාස 3ට ඇප්ලයි වෙන ටැක්ස් රේට් එකක් තියෙනවා. එතකොට මේ මෙතන පෙන්නලා තියෙන්නේ පළවෙනි මාස 19 20 පළවෙනි මාස 9ට අදාළ ටැක්ස් රේට් එක. එතකොට එයාගේ ටැක්සබල් ඉන්කම් එක ඕනෙම ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ටැක්සබල් ඉන්කම් එකේ පළවෙනි 450,000 4%, ඊළඟ 450,000 8%, ඊළඟ 12 12%, ඊට පස්සේ මෙතන 18 නේ, මෙතන පොඩ්ඩ වෙනස් කරගන්න 16%, ඊට පස්සේ 20% and 24%. හරිද? එතකොට ඕක තමයි ස්ටෑන්ඩඩ් ඉන්කම් ටැක්ස් රේට් එක ෆස්ට් 9 මන්ත්ස් වලට. ඊට පස්සේ ඊළඟ බැලන්ස් 3 මන්ත්ස් එනවනේ. එතන බැලන්ස් 3 මන්ත්ස් වලට එන්නේ අලුත් ටැක්ස් රේට් එක. හරිද? එතන අලුත් ටැක්ස් රේට් එක මෙතන තියෙන මාස 3යිනේ. මාස 3ක් තියෙන නිසා, මාස 3ක් තියෙන නිසා සෙකන්ඩ් පීරියඩ් එකට ඒකේ ෆස්ට් ටැක්සබල් ඉන්කම් 750 වලට 6%, ඊට පස්සේ 12 එන් බැලන්ස් එකට 18%. බැලන්ස් එකට 18%. හරිද? හරි. එතකොට අපි කිව්වා මෙතන තියෙනවා රේට්ස් ගත්තට පස්සේ ස්ටෑන්ඩඩ් ඉන්කම් ටැක්ස් රේට් එකක් තියෙනවා, රිඩියුස් ඉන්කම් ටැක්ස් රේට් එකක් තියෙනවා. එතකොට රිඩියුස් ඉන්කම් ටැක්ස් රේට් එක ඇප්ලයි වෙන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මොන ඉන්කම් වලටද කියන්න බල. රිඩියුස් ඉන්කම් ටැක්ස් රේට් ඇප්ලයි වෙන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මොන ඉන්කම් වලටද?
රිඩියුස් ටැක්ස් රේට් ඇප්ලයි වෙන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ගත්තොත් තනි පුද්ගලයෙක්ගේ ගත්තොත් මොන ඉන්කම් වලටද? මොන ඉන්කම් වලටද? කෝ බලලා දැන් නම් බලලා තියෙන්න ඕනේ හැබැයිනේ. එදා අපි කතා කරා විස්තරාත්මකව ඒ සෙෂන් එකට ආවේ නැත්නම් රෙකෝඩින් එකත් බලලන්න ඇති ගැටලුවක් තියෙන්න විදියක් නෑ ඇත්තටම. මේ රිඩියුස් ටැක්ස් රේට් එක ඇප්ලයි වෙන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මොනවටද? ප්‍රධාන වශයෙන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ මොන 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 කොටසටද? කරන්ට් එම්ප්ලොයිමන්ට් එකටද? කරන්ට් එම්ප්ලොයිමන්ට් එකටද? නෑ එහෙනම් ටර්මිනල් බෙනිෆිට් එහෙම නැත්නම් අපි කියනවා රිටයර්මන්ට් බෙනිෆිට් වලට කියලා. හරිද? ඒකත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ එක්සෑම් එකේ දෙන්නේ 2021 ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට අදාළව ගාන හදන්න නම්, හරිද, 2021 ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට අදාළව ගාන හදන්න නම්, එතකොට ටැක්සබල් ඉන්කම් එක ඉන්ඩිවිජුවල්ගේ ටැක්සබල් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ ෆස්ට් 3. දැන් මෙතන තියෙන එතකොට අවුරුද්දක් තියෙනවානේ. මෙතන 12 මන්ස් පීරියඩ් එකක්ම තියෙනවානේ අලුත් රේට් එකට ඇප්ලයි වෙන. එතකොට ටැක්සබල් ඉන්කම් එකේ ෆස්ට් 3 මන්ත් 3 මිලියන් වලට 6%, ඊට පස්සේ 12 සහ 18%. හරිද? පටල ගන්න එපා, පටල ගන්න එපා. මේ අලුත් ටැක්ස් රේට් එක, එහෙම නැත්නම් ওই 2021 ඉඳලා ඇප්ලයි වෙන ටැක්ස් රේට් එකේ ටැක්ස් වෙන ස්ලැබ් වෙන්නේ 3 මිලියන්. ඒතර හැම 3 මිලියන් වලට ඇඩිෂනල් 6% ගන්න ටැක්ස් වෙනවා. හරිද? එතකොට දැන් මේ අලුත් ටැක්ස් රේට් එක 19-20 මාස 3කට අදාළයිනේ. ඒක නිසා තමයි මේ 3 මිලියන්. හරිද? මේ 3 මිලියන් 4ෙන් බෙදපුවාම එනවනේ 7,50,000. මේ 7,50,000 තමයි මේ අර 19-20 මාස 3කට ඇප්ලයි වෙන්නේ අලුත් ලෝ එක නිසා. ඒ මාස 3ට ඇප්ලයි වෙන ටැක්සබල් ඉන්කම් එකේ 7,50,000කට තමයි අලුත් රේට් එක ඇප්ලයි වෙන්නේ. නැත්තම් මේ 7,50 කොහොමද ආවේ කියලා ඔයාට ගැටලුවක් තියෙන්න බෑ දැන්. පැහැදිලි නේ? එතකොට අලුත් ටැක්ස් රේට් එක එන්නේ මෙන්න මේ ගානට. එතකොට මේකේ මේ ටැක්සබල් ඉන්කම් එක අවුරුද්දකට 3 මිලියන් වලට තමයි මුලින්ම වදින්නේ 6%. එතකොට අවුරුද්දට 3 මිලියන් වලට 6% නම් මාස 3කට 7,50,000යි. එතකොට 19-20 ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකේ මාස 3යිනේ තියෙන්නේ අලුත් ලෝ එකේ හැටියට. එතකොට ඒක නිසා තමයි මේ 7,50,000 කියලා අරන් තියෙන්නේ. ඒක ගැටලුවක් නැතුව ඇති. හරිද? හරි. එතකොට ටැක්ස් රේට් ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ටර්මිනල් බෙනිෆිට්. එතකොට ඒ කියන්නේ ටර්මිනල් බෙනිෆිට් කියලා කියන්නේ සේවය නතර කරද්දී ඔයා යම් ආයතනයක ජොබ් එකක් කරලා ඒ ටර්මිනේට් කරද්දී ඒ එම්ප්ලොයිමන්ට් එක ඒ කම්පැනියෙන් ඔයාට හම්බ වෙන බෙනිෆිට්. ඒව තමයි අපි කියන්නේ ටර්මිනල් බෙනිෆිට් කියලා. එතකොට ටර්මිනල් බෙනිෆිට් වලට අයිති වෙන්නේ මොනවද? ගවර්න්මන්ට් එම්ප්ලොයි කෙනෙක් නම් ගවර්න්මන්ට් එකෙන් හම්බෙන පෙන්ෂන් එක තියෙනවා. හරිද? ඊට පස්සේ EPF එක තියෙනවා. ETF එක තියෙනවා. ඊට පස්සේ හිතන්නකො දැන් සමහරක් කලකට ඔයා රිටයි වෙන්නේ නැතුව කම්පැනි විසින් ඔයාගේ සේවය නතර කරා නම් ඔයාට කම්පෙන්සේෂන් වන්දි හම්බෙනවා. හරිද? වන්දි හම්බෙනවා. අන්න ඒ ඔක්කොම වැටෙන්නේ මේ ටර්මිනල් බෙනිෆිට් වලට. ඒ ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ එම්ප්ලොයිමන්ට්. ඒ ටර්මිනල් බෙනිෆිට් උත් අපි කන්සිඩර් කරන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විදිහට කිව්වා. හැබැයි ටැක්ස් වෙන්නේ රිඩියුස් ටැක්ස් රේට් එකකට කිව්වා. එතකොට 19-20 ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට අදාළව තියෙන වෙනම ටැක්ස් රේට් එකක්. හරිද? වෙනම ටැක්ස් රේට් එකක්. එතනදි කියනවා ඒ ටර්මිනේට් කරපු ඒ එම්ප්ලොයිමන්ට් එක ටර්මිනේට් කරපු එක්කෙනාගේ සේවා කාලය සර්විස් එක අවුරුදු 20ට වඩා අඩු වුණා. හරිද? ඒ ජොබ් එක රිටයි වෙච්ච පුද්ගලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවය නතර කරපු ටර්මිනේට් කරපු එම්ප්ලොයිගේ සර්විස් පීරියඩ් එක less than 20 years නම් මෙන්න එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ ටර්මිනල් බෙනිෆිට් වල එකතුව 2 මිලියන් වලට වඩා අඩුයි නම් ඒ ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ නැහැ. ටර්මිනල් බෙනිෆිට් 2 මිලියන් වලට වඩා අඩුයි නම් ටැක්ස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ 1 මිලියන් 5% බැලන්ස් එක 10%. හරිද? ඔය තමයි ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන විදිය පරණ ලෝ එකේ හැටියට. එතකොට අලුත් ලෝ එකේ
පරණ ලෝයකේ හැටියටම එයාගේ සර්විස් එක අවුරුදු 20ට වඩා වැඩි නා ටර්මිනල් බෙනිෆිට් වල එකතුව 5 මිලියන් වෙනකන් ටැක්ස් එකක් නැහැ ඊළඟ 1 මිලියන් 5% බැලන්ස් එක 10% හරිද බැලන්ස් එක 10% ඊට පස්සේ ඒ ටර්මිනල් බෙනිෆිට් අලුත් ඊයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට ආවට පස්සේ හරිද අලුත් ඊයර් ඔෆ් ඇසෙස්මන්ට් එකට ආවට පස්සේ 2021 ඊයර් එකට අදාළව ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ 10 පළවෙනි 10 මිලියන් ටැක්ස් වෙන්නේ නැහැ ඊළඟ 10 මිලියන් 6% බැලන්ස් එක 12% හරිද එතකොට ওই විදිහට තමයි ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ පරණ ලෝ එක සහ අලුත් ලෝ එක හැටියට එතකොට ඒකත් ඔයා මතක තියාගන්න ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් ක්වොලිෆයින් පේමන්ට් ක්වොලිෆයින් කියන්නේ සුදුසුකම් ලබන ගෙවීම දැන් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් ඔයාගෙන් ඔයාට ලැබෙන මුළු ඉන්කම් එකටම ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ මුළු ඇසෙසබල් ඉන්කම් එකට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ ඒතර ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක කියලා තියෙනවා අර ඔයාගේ මුළු ඇසෙසබල් ඉන්කම් එකෙන් ඩිඩක්ෂන්ස් වගේක් කරන්න දෙනවා ඒ ඩිඩක්ෂන් කරන්න දෙන එක ටයිප් එකක් තමයි මේ ක්වොලිෆයින් පේමන්ට් සුදුසුකම් ලැබෙන ගෙවීම කියලා කියන්නේ හරිද මෙතන තියෙන්නේ ඇත්තටම ඩොනේෂන් හරිද එතකොට මේ ඩොනේෂන් අපි කිව්ව කොටස් දෙකකට කඩනවා එකක් තමයි අප්‍රූව්ඩ් චැරිටි වලට අනිත් එකව තමයි ගවර්න්මන්ට් එකට එතකොට අප්‍රූව්ඩ් චැරිටි එකකට ක්වොලිෆයින් පේමන්ට් එකක් විදියට කන්සිඩර් කරන නම් අනිවාර්යෙන් ඒක මනි වලින් හරිද මුදලින් කරලා තියෙන්න ඕනේ හරිද අප්‍රූව්ඩ් චැරිටි එකකට නම් ඒක අනිවාර්යෙන් කෑෂ් වලින් වෙන්න ඕනේ අප්‍රූව්ඩ් චැරිටි එකකට නම් අනිවාර්යෙන් ඒක කෑෂ් වලින් වෙන්න ඕනේ හිතන්නකෝ අනුමත පුණ්‍යායතනයකට බාණ්ඩ ඩොනේෂන් එකක් කරලා තියෙනවා කියලා ගුඩ්ස් වලින් දෙන් ඒක ඇලව් කරන්නේ නැහැ ටැක්ස් වලට ක්වොලිෆයින් පේමන්ට් එකක් විදියට එතකොට බලන්න අප්‍රූව්ඩ් චැරිටි එකක් ගැන නම් එක්සෑම් එකේ කියන්නේ ඒක ඒ ඒ ඩොනේෂන් එක මනි වලින්ද කරලා තියෙන්නේ එහෙම නැත්නම් එක්සෑම් එකේ මොනවත් කියලා නැත්නම් ඔයා අසම්ෂන් එකක් දාන්න මේ ඩොනේෂන් එක අප්‍රූව්ඩ් චැරිටි එකට කරපු මේ ඩොනේෂන් එක මනි වලින් කරපු ඩොනේෂන් එකක් කියලා පැහැදිලිනේ එතකොට එක්සෑම් එකේ මොනවත් කියන්න බෑ එයා එයා දීලා නැති ඉඳ ඔයා අසම්ෂන් එකක් දාලා ලිව්වා ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ එතකොට ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තට පස්සේ අප්‍රූව්ඩ් චැරිටි එකකට ඩොනේෂන් එකක් කරොත් ඒක රුපියල් 75000 වෙනකන් ඔයාට ක්ලේම් කරන්න පුළුවන් ඊට පස්සේ එන්ටිටි එකක් නම් ඒක ලක්ෂ 5 වෙනකන් යන්න පුළුවන් ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් 75000යි හරිද ඊට පස්සේ ඩොනේෂන් එක ගවර්න්මන්ට් එකට නම් හරිද ඩොනේෂන් එක මෙන්න මේ කියන ඉන්ස්ටිටියුට් වලට හරිද ගවර්න්මන්ට් එක විතරක් නෙමෙයි මනි ඕ අදර්වයිස් ඒ කියන්නේ අදර්වයිස් කියලා කියන්නේ ගුඩ්ස් කියන එක හරිද අදර්වයිස් කියලා කියන්නේ ගුඩ්ස් කියන එක එතකොට මෙන්න මේ කියන ඉන්ස්ටිටියුට් වලට මොනවටද ගවර්න්මන්ට් එකට ලෝකල් ඔතොරිටි වලට higher education institute වලට university ඒ කියන්නේ university හිතන්නකෝ university එකකට ඔයා මොනවාරි computers වගේක් donate කරලා එහෙනම් ඒක අනිවාර්යෙන් qualifying payment එකක් විදියට claim කරන්න පුළුවන් tax computation එකේ හරිද ඊට පස්සේ buddhist and pali university or higher education institute ඊට පස්සේ funds established by the government government එක විසින් ස්ථාපිත කරපු අරමුදල් තියෙනවා ඊට පස්සේ funds established by local authorities ඊට පස්සේ 7 අරමුදල ඊට පස්සේ funds established by provincial council ඔය එක එක අරමුදල් තියෙන්නේ හරිද මෙන්න මේ පදනම මෙන්න මේ අරමුදලක ගාව තියෙන සහන දෙන්න අන්නේ ගැන මේ කියන්නේ හරිද ඊට පස්සේ අපි වෙනුවෙන් අපි අරමුදල ඊට පස්සේ වකුගඩු අරමුදල අන්නේ වගේ ෆන්ඩ්ස් වලට මනි ඕ අදර්වයිස් ඩොනේෂන් එකක් කරොත් ඒක ක්වොලිෆයින් පේමන්ට් එකක් විදියට ඩිඩක්ට් කරන් ඇලව් කරනවා හරිද හරි ඊට පස්සේ රිලීෆ් හරිද එතකොට රිලීෆ් ගත්තොත් ඒ කියන්නේ සහන එතකොට මං කිව්වා ඕනෙම ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මුළු ඇසෙසබල් ඉන්කම් එකට ටැක්ස් ගෙවන්න ඕනේ හරිද දැන් ඔය උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ මුළු ඉන්කම් එකට ඔයා ටැක්ස් ගෙවන්න ඕනේ නෑනේ මොකද ඔයාට එදිනෙදා ජීවත් වෙන්න ඒක එක්ස්පෙන්ස් එකක් යනවනේ ඉතින් ඒක වියදම් කරලා ඉන්න එපා ඔක්කොටම කලින්
රජයට බදු ගෙවන්න නන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි මෙන්න මේ පර්සනල් රිලීෆ් එකක් දීලා තියෙන්නේ. මේ පර්සනල් රිලීෆ් එකක් දීලා තියෙන්නේ ඇත්තටම පුද්ගලයන්ගේ day to day expenses වලට cover කරන්න. ඒ වෙනකන් tax ගෙවන්න ඕනේ නැහැ. ඒක තමයි පර්සනල් රිලීෆ් එකක් කියලා කියන්නේ. ඒතර මේ පර්සනල් රිලීෆ් එක අලුත් ඇක්ට් එකේ හැටියට ඒ කියන්නේ 2021 ඉයර් එකට 3 මිලියන් වෙනකන් තියෙනවා. ඒ කියන්නේ ඔයා 3 මිලියන් වෙනකන් tax ගෙවන්න ඕනේ නැහැ. හැබැයි පර්ණ ලෝ එකේ හැටියට ඒ කියන්නේ 19 20ට ඇප්ලයි වෙන්නේ ලක්ෂ 5යි. හරිද? ලක්ෂ 5යි. හැබැයි පර්ණ ලෝ එකේ පර්සනල් රිලීෆ් එක ලක්ෂ 5 වුණාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙන හැම කෙනෙක්ටම එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ඔය ලක්ෂ 5ට අමතරව තව ලක්ෂ 7ක් හම්බුණා. එම්ප්ලොයිමන්ට් රිලීෆ් ලක්ෂ 7ක් හම්බුණා. හැබැයි එහෙම එකක් දැන් නැහැ. ඒක 2021 ඉයර් එකට එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකක් නැහැ. මොකද පර්සනල් රිලීෆ් එක 3 මිලියන් වෙනකන් වැඩි කරපු නිසා එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකක් 19 20 ඉඳලා නැහැ. හරිද? ඒකත් හරි. ඊට පස්සේ එක්ස්පෙන්ඩිචර් රිලීෆ්. මේකත් මේ අලුත් ඇක්ට් එකේ ආපු අලුත් ඇක්ට් එකේ නෙවෙයි අලුත් චේන්ජ් එකේ 2020 1st ජනවරි ඉඳලා ආපු මොඩිෆිකේෂන් එකේ හැටියට සංශෝධනයේ හැටියට මෙන්න මෙන්න මේ වගේ එක්ස්පෙන්සස් තියෙනවා නම් මේ වගේ එක්ස්පෙන්සස් තියෙනවා නම් අන්නේ එක්ස්පෙන්සස් උත් ටැක්ස් කම්පියුටේෂන් එකේදී අඩු කරන්න පුළුවන් එක්ස්පෙන්ස් රිලීෆ් එකක් විදියට. හැබැයි මැක්සිමම් 1.2 මිලියන් වෙනකම් විතරයි. හැබැයි 1.2 මිලියන් වෙනකම් යන්න පුළුවන් එක්ස්පෙන්සස් තියෙනවා නම් විතරයි. එක්ස්පෙන්සස් නැතුව මේ කියන එක්ස්පෙන්සස් නැතුව 1.2 මිලියන් අඩු කරන්න බෑ. හරිද? ඇක්චුවල් එක්ස්පෙන්ස් එක තමයි ක්ලේම් කරන්න ඕනේ. හැබැයි ඇක්චුවල් එක්ස්පෙන්ස් එක මැක්සිමම් අප් ටු 1.2 මිලියන් කැන් ක්ලේම් ෆෝ ඉන්ඩිවිජුවල්ස්. හරිද? ඒතොර මේ එක්ස්පෙන්ස් ටයිප් වලට වැටෙන්නේ හෙල්ත් එක්ස්පෙන්ඩිචර්, এডুকেෂනල් එක්ස්පෙන්ඩිචර්. මතක තියාගන්න এডুকেෂනල් එක්ස්පෙන්ඩිචර් කිව්වට පස්සේ හිතන්නකෝ කැල්කියුලේට් කරන්නේ ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එක කියලා. එතකොට ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරනවා නම් ඔයාගේ এডুকেෂන් එක්ස්පෙන්ස් එක ලෝකලි ඉන්ක කරපු ලෝකල් এডুকেෂන් එක්ස්පෙන්සස් ඔයාගේ වගේම ඔයාට ඉන්නවනම් ළමයි ඒ ළමයිගේ ලෝකල් এডুকেෂන් එක්ස්පෙන්සස් ටිකක් ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී අඩු කරන්න දෙනවා. මොකක් විදියටද? එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් විදියට ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී. හොඳේ. හරිද? එහෙනම් මතක තියාගන්න මෙතන විශේෂත්වය දැන් හිතන්නකෝ ඔයාගේ ළමයි ඔයා පිටරට ගියවල උගන්නනවා. එහෙනම් ඒ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න ඒ এডুকেෂන් එක්ස්පෙන්ඩිචර් එක මෙහි ලංකාවේ ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් විදියට අඩු කරන්න බෑ. ඇයි? ඔයා ඒක ඉන්ක කරලා තියෙන්නේ ලෝකලි නෙවෙයි නිසා. පැහැදිලි නේ? නෑ, ලෝකලි ඉන්ක කරපු এডুকেෂන් එක්ස්පෙන්සස් විතරයි මෙතනදී ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ හවුසින් ලෝන් ඉන්ට්‍රෙස්ට් එක. නිකන් පර්සනල් ලෝන් ඉන්ට්‍රෙස්ට් එක නෙවෙයි මේ. හිතන්නකෝ ඔයා පර්සනල් ලෝන් එකක් අරගෙන ඔයාගේ ගේ හදනවා. පර්සනල් ලෝන් එකක් අරගෙන ගේ හදනවා. එහෙනම් ඒකට ගෙවපු ඉන්ට්‍රෙස්ට් එක එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එක යටතේ ක්ලේම් කරන්න පුළුවන්ද බැරිද? කියන්නකෝ. ඔයා පර්සනල් ලෝන් එකක් අරගෙන ඔයාගේ ගේ හදනවා. හරිද? එතකොට ඒක එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් විදියට ඒ පර්සනල් ලෝන් එකට ගෙවපු ඉන්ට්‍රෙස්ට් එක ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී ක්ලේම් කරන්න පුළුවන්ද? ක්ලේම් කරන්න පුළුවන්ද බැරිද? ඒක ක්ලේම් කරන්න බෑ. හරිද? ඒක මතක තියාගන්න අනිවාර්යෙන් ලෝන් එක බැංක් එක ග්‍රාන්ට් කරලා තියෙන හවුසින් ලෝන් එකක් විදිහට වෙන්නම ඕනේ. පර්සනල් ලෝන් එකක් විදිහට අරගෙන ඉවරලා ගේ හැදුවට වැඩක් නැහැ. ඒක හවුසින් ලෝන් එකක් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ පෙන්ෂන් ස්කීම් තියෙනවා නම් ඒකේ කන්ට්‍රිබියුෂන් අඩු කරන්න පුළුවන්. එක්ස්පෙන්ඩිචර් ඉන්කර්ඩ් ෆෝ පර්චේස් ඔෆ් ෂෙයාර්ස්. ඔයා ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් පර්චේස් කරලා තියෙනවා නම් අන්නේ ෂෙයා පර්චේස් කරපු කොස්ට් එක ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී අප් ටු 1.2 මිලියන් you can claim. හරිද? තේවා මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න තව වැදගත් කාරණාවක්. වැදගත් කාරණාවක් ගොඩක් අයට පැටලෙන පොයින්ට් එකක්. හරිද? withholding tax. හරිද? withholding tax. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් ඔයාට සමහරක් ඉන්කම් එනවා
ඔයා ඉන්කම් ඔයාට ලැබෙන ලැබුණට පස්සේ හරිනම් ඔයාට ටැක්සබල් ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරලා ටැක්සබල් ඉන්කම් එකක් තියෙනවා නම් ඔයා ටැක්ස් ගෙවන්න එපා. දැන් අපේ ලංකාවේ මිනිස්සු වොලන්ටරිලි ටැක්ස් පේමන්ට් කරන්නේ නැහනේ. සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ටැක්ස් ගෙවන්නේ නැහනේ. හැමෝම බලන්නේ තමන්ගේ ටැක්ස් එක කොහොමද අඩු කරගන්නේ කියලා. එහෙම නැතුව ජෙනුවින්ලි මම ටැක්ස් ගෙවන්න ඕනේ මම ගෙවන්න ඕනේ ඇත්ත මගේ ඉන්කම් එකට ටැක්ස් ගෙවන්න ඕනේ කියලා ඔබ ඉන්න පිරිස හරි සුළු පිරිසක්. ඒක නිසා හැමෝම බලන්නේ තමන්ගේ ටැක්ස් එක අවොයිඩ් කරගන්න. හරිද? මොන විදියකට හරි ටැක්ස් පේමන්ට් එක මිනිමයිස් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය නිසා තමයි මේ විත්හෝල්ඩින් ටැක්ස් එකක් කියන එකක් පනවල තිබ්බේ. ඒතර විත්හෝල්ඩින් ටැක්ස් එකේදී වෙන්නේ යම් පර්සන් කෙනෙක් මේ විත්හෝල්ඩින් ටැක්ස් එකට සබ්ජෙක්ට් වෙන, එහෙම නැත්නම් විත්හෝල්ඩින් ටැක්ස් එකට යටත් වෙන ඉන්කම් අදාළ පේමන්ට් එක කරන පුද්ගලයා ඒ පේමන්ට් එක කරන පොයින්ට් එකේදීම ඒ ඇප්ලිකබල් ටැක්ස් රේට් එකට විත්හෝල්ඩින් ඒ කියන්නේ ටැක්ස් එක ඩිඩක්ට් කරලා තමයි ගෙවන්නේ. එතකොට අහපව් රිසිපියන්ගේ පැත්තෙන් අහපව් ඕක ගෙවුව නැගුවා කියන එක වැඩක් නැහැ නේ. මොකද ගෙවන කෙනා අඩු කරලා තමයි ගෙවලා තියෙන්නේ. ඒ අඩු කරපු ටැක්ස් එක කෙලින්ම අපි කියන විත්හෝල්ඩින් ඒජන්ට් කියලා. ඒ ඒජන්ට් මොකද කරන්නේ? ගවර්න්මන්ට් ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකට පේමන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා ගිහලා බැංකුවක දානවා ඩිපොසිට් එකක්. ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් නේ කොහොමත්. ඒත් ඔයා ගිහලා බැංකුවක දානවා FD එකක්. හරිද? ඒ FD එකට දැම්මට පස්සේ බැංකුව මොකද කරන්නේ? ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න ඉපේ. ඒතර ඒක ඔයාගේ පැත්තෙන් ඉන්කම් එකක්. බැංකුව මොකද කරන්න ඕනේ? ඒ අදාළ අවුරුද්දට ඔයාගේ FD එකට අදාළ ඉන්ට්‍රස්ට් එක ඔයාට ගෙවන්න ඉපේ. එතකොට පරණ ලෝ එකේ හැටියට පරණ තිබ්බ සංශෝධන මොඩිෆිකේෂන්ස් වල හැටියට ඉන්න රෙවෙනු ඇක්ට් එකේ ඉන්ට්‍රස්ට් එක පේ කරද්දී බැංකුව මොකද බැංකුව හෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට් එක ඒ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට අදාළව ටැක්ස් එකක් ඩිඩක්ට් කරන්න ඕනේ. ඒ ඩිඩක්ට් කරලා බැලන්ස් එක තමයි ඩිපොසිට් හෝල්ඩට පේ කරන්න ඕනේ. හරිද? එතකොට අහපව් ඩිපොසිට් හෝල්ඩ ඔය ඉන්කම් එකට අහපව් ටැක්ස් ගෙවන්න ඕනේ නැහනේ. හරිද? එතකොට එයා අහපව් ටැක්ස් නොගෙව ඉන්න එකක් පැහැර හරීමක් වෙන්නෙත් නැහැ. මොකද බැංකුව කෙලින්ම ඩිඩක්ට් කරලා තමයි ගෙවලා තියෙන්නේ. ඔන්න ඕවට තමයි අපි කියන්නේ විත්හෝල්ඩින් ටැක්ස් කියලා. හරිද? ඒතර මේ විත්හෝල්ඩින් ටැක්ස් කියන එක අදටත් තියෙනවා, තාමත් තියෙනවා. හැබැයි 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා අර විත්හෝල්ඩින් ටැක්ස් ඇප්ලයි වෙත් පේමන්ට්ස් වගේයක්කින් ඒ විත්හෝල්ඩින් ටැක්ස් කියන එක අයින් කරා. උදාහරණයක් විදියට බැංකු සහ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට් ඒගොල්ලන්ගේ ඩිපොසිට් හෝල්ඩර්ස්ලට ඩිපොසිට් හෝල්ඩ ගෙවන ඕන ඉන්ට්‍රස්ට් එක අන්නේ ඉන්ට්‍රස්ට් එකට විත්හෝල්ඩින් ටැක්ස් කපන එක අයින් කරා 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා. يعني 2020 ජනවාරි පළවෙනිදා වෙනකම් ওই විත්හෝල්ඩින් ටැක්ස් ඔන් ඉන්ට්‍රස්ට් එකට තිබ්බා. හරිද? ඒ කියන්නේ 2020 ජනවාරි පළවෙනිදා වෙනකම් බැංකුවක ඩිපොසිට් එකකින් ඉන්ට්‍රස්ට් එකක් ලබද්දී බැංකුව මොකද කරන්නේ? 5% 5% විත්හෝල්ඩින් ටැක්ස් එකක් කපලා තමයි ගෙව්වේ. හරිද? එතකොට ඒ ඉන්ට්‍රස්ට් එක ලබන කෙනා ඕල්රෙඩි ටැක්ස් එකක් පේ කරලානේ. හරිද? ඕල්රෙඩි ටැක්ස් එකක් පේ කරලානේ. එතකොට අන්නේ ටැක්ස් එක පේ කරපු ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට නැවත ටැක්ස් එකක් ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද අර බැංකුව ඩිඩක්ට් කරපු ටැක්ස් එක අපි කන්සිඩර් කරනවා ෆයිනල් ටැක්ස් එකක් විදිහට. ෆයිනල් ටැක්ස් එකක් විදිහට. ඒ කියන්නේ ඇත්තටම පටල ගන්න එපා. මේ විත්හෝල්ඩින් ටැක්ස් ගත්තට පස්සේ, හරිද? විත්හෝල්ඩින් ටැක්ස් ගත්තට පස්සේ මේ විත්හෝල්ඩින් ටැක්ස් වල කොටස් දෙකක් තිබ්බා. හරිද? විත්හෝල්ඩින් ටැක්ස් වල කොටස් දෙකක් තිබ්බා. මේක 19 20ට තමයි ගොඩක් අදාළ වෙන්නේ. විත්හෝල්ඩින් ටැක්ස් ගත්තට පස්සේ WHT ගත්තට පස්සේ මේක කොටස් දෙකකට මම කඩන්න පුළුවන්. හරිද? ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට්. ෆයිනල් විත්හෝල්ඩින් payment අනිත් එක තමයි not final withholding payment.
හරිද? ඒ කියන්නේ මොනවත් හිතන්න එපා. මෙන්න මෙහෙම හිතන්න. ඇතැම් ආයතන හෝ පුද්ගලයෝ මෙන්න මේ ඉන්න රෙවිනු ඇක්ට් එකේ ඩිෆයින් කරපු පේමන්ට්ස් වගේයක් තියෙනවා. ඒ පේමන්ට්ස් ගෙවන කෙනා ටැක්ස් එක කපලා තමයි ගෙවන්න ඕනේ. ඒතර ඒ කපලා ගෙවන ටැක්ස් එක රිසිපියන්ගේ පැත්තෙන් ඇතැම් වෙලාවෙදී ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් වෙනවා. ඇතැම් වෙලාවෙදී ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් වෙන්නේ නැහැ. ඒතර ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කැටගරි එකට වැටෙනවා නම් ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කැටගරි එකට වැටෙනවා නම් ඒක අපි කන්සිඩර් කරනවා ටැක්ස් පේඩ් විදියට. ටැක්ස් පේඩ්, හරිද? ඊට පස්සේ අපි එකට කියන no need to consider, no need to consider such payments as a part of accessible income. හරිද? මේ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් දැන් උදාහරණයක් විදියට බැංකුවකින් බැංකුවකින් ඩිපොසිට් එකකට ඉන්ට්‍රෙස්ට් එක හම්බෙනවනේ. බැංකුවකින් ඩිපොසිට් එකකට ඉන්ට්‍රෙස්ට් එක හම්බෙනවා. ඒතර බැංකුව 5% කපනවා විත්හෝල්ඩින් ටැක්ස් එක. ඒතර 5% බැංකුව කපලන්නේ ඔයාට ඉන්ට්‍රෙස්ට් එක හම්බෙලා තියෙන්නේ. එතකොට ඔයාට දැන් හිතන්නකෝ රුපියල් 100ක් ඔයාට ඉන්ට්‍රෙස්ට් එක හම්බුණා නම් රුපියල් 5ක් බැංකුව කපලා ඔයාට 95යි හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ රුපියල් 95 ඔයාගේ පැත්තෙන් ඉන්කම් එකක්නේ, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්නේ. ඒ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියලා අර කම්පියුටේෂන් එකට ගන්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. ඒ මොකද අර ඔයා ඔල්රෙඩි 5% ගෙවලා තියෙන නිසා ටැක්ස් ඇක්ට් එකේ කියනවා අන්න ඉන්ට්‍රෙස්ට් එකට ඔල්රෙඩි බැංකුව විත්හෝල්ඩින් ටැක්ස් එකක් කපලා තියෙනවා නම් ඒ ඉන්කම් එක ඔල්රෙඩි ටැක්ස් පේ කරා කියලා සලකන්න. ඒක නැවත ඇසසබල් ඉන්කම් එකට කන්සිඩර් කරලා අර 100ට මේ 4 8 12 ටැක්ස් රේට් වලට ටැක්ස් කරන්න එපා. එහෙම ටැක්ස් කරලා අර බැංකුවට ගෙවපු 5% ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට ගන්නෙ නැහැ. මොකද ඉන්ට්‍රෙස්ට් එකට ගෙවන විත්හෝල්ඩින් ගෙවපු විත්හෝල්ඩින් ටැක්ස් එක ටැක්ස් ඇක්ට් එකේ කියලා තියෙනවා පැහැදිලිව කන්සිඩර් කරන්න ඒක ෆයිනල් පේමන්ට් එකක් විදියට. ඒ ඉන්කම් එකට නැවත ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඔහොම ඒතර ඕකේ එකක් ඉන්ට්‍රෙස්ට් එක එකක්. හරිද? ගොඩක් වෙලාවට දැන් ගණන් වල මම දැක්ක දීලා තියෙන එක දැන් අපි ගාන හදමු 2019 ගාන. හරිද? එතකොට ඒක පැහැදිලිව දීලා තියෙන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක WHT ඩිඩක්ට් කරා කියලා. ඒතර විත්හෝල්ඩින් ටැක්ස් එක ඩිඩක්ට් කරා නම් ඒක ඒ කියන්නේ ඔල්රෙඩි ඒ ඉන්කම් එකට ඔයා ටැක්ස් ගෙවලා ඉවරයි. ආපහු ඔයාගේ ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකට ඒක කන්සිඩර් කරන්න එපා. ඒ ඉන්කම් එක අන්න එහෙම ඔයාගේ ඉන්කම් එකට කන්සිඩර් කරන්නේ නැති නිසා එහෙම නැත්නම් ඔල්රෙඩි ගෙවපු විත්හෝල්ඩින් ටැක්ස් එක ෆයිනල් පේමන්ට් එකක්සේ සලකන අවස්ථාවලට තමයි මේ කියන්නේ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා. හැබැයි සමහරක් අවස්ථා තියෙනවා, සමහරක් පේමන්ට් තියෙනවා පේ කරන කෙනා ටැක්ස් එක කපනවා. හැබැයි ඒක ටැක්ස් එක කැපුවට ඒක ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් විදියට කන්සිඩර් කරන්නේ නැහැ. ඒතර ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් නොවන ලැබීම් වලට මොකද්ද කරන්න ඕනේ? ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් නොවන යම් ලැබීමක් ඔයාට ලැබුණා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? කියන්නකෝ. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ගොඩට වැටෙන්නේ නැති පේමන්ට් එකක් ඔයාට ලැබුණා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියන්නේ? කියනවා ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ගොඩට වැටෙන්නේ නැති ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් නොවන පේමන්ට්ස් තියෙනවනේ. ඒතර ඒ වගේව ගෙවන කෙනා 5% හරි 14% හරි 10% හරි කපලා තමයි ගෙවලා තියෙන්නේ. හැබැයි ඒව ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් නෙවෙයි නම් ඒ ලැබෙන ඉන්කම් ඔයාගේ ඇසසබල් ඉන්කම් එකට කන්සිඩර් කරන්න ඕනේ. කන්සිඩර් කරලා අර ඔයාගේ විත්හෝල්ඩින් ඒජන්ට් නැත්තම් ගෙවපු කෙනා කපපු ටැක්ස් එක ඔයාට ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට ගත්තා නම් හරි.
පැහැදිලිනේ, පැහැදිලිද හැමෝට මේ කියපු කතන්දරේ? එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ගොඩට වැටෙන්නේ මොනවද, ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් නොවන ඒවා මොනවද. එතකොට එක්සෑම් එකේ 2019 20 අවුරුද්දට කම්පියුටේෂන් එක දුන්නොත් ඔය ෆයිනල් විත්හෝල්ඩින් කතන්දරේ ඇප්ලයි වෙනවා. හරිද? ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියන කතන්දරේ ඇප්ලයි වෙනවා. හරිද? ඒක නිසා තමයි මෙන්න මේ ටේබල් එක දැම්මේ. හරිද? ඉතින් මේක හරියටම දැනගන්න මේ බලන්න ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට්. හරිද? කියනවා මෙහෙම. Dividend paid by a resident company to resident individual. Individual connect Lankawa resident company akin dividend labilana. Labansa labilana. Ethro labansa a company oya then hitanago individual hamevilam oya petim hitan. Individual oya. Oya kohari share market take a share solo invest karla dino. Had the share market take a share solo invest karla dino. Oyata hambeno dividend eka. ඔයාට හම්බ වෙනවා ඩිවිඩන්ඩ් එක. ඒතර ඒ ඩිවිඩන්ඩ් එක ගෙවන කම්පැනිය ඔයාට ඩිවිඩන්ඩ් ගෙවද්දී මොනව කපලාද? විත්හෝල්ඩින් ටැක්ස් එකක් කපලා දිනවා. හරිද? මේ විත්හෝල්ඩින් ටැක්ස් එකේ ගොල්ල කපලා තියෙන්නේ 14%. ඒතර ඔයාට ඩිවිඩන්ඩ් රුපියල් 100ක් හම්බුනා නම් 100ක් එන්ටයිටල් නම් ඔයාට හම්බෙලා තියෙන්නේ රුපියල් 86යි. ඒතර ඒ රුපියල් 86 ඔයාගේ ඇසෙසබල් ඉන්කම් එකේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදිහට ගන්න එපා. හේතුව ඩිවිඩන්ඩ් වලට කපපු ඒ ටැක්ස් එක කන්සිඩර් කරනවා ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් විදිහට. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් විදිහට. හරිද? එතකොට ඔයාගේ එක්සෑම් එකේ දෙන්නේ 2019 20 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට නම් බලන්න ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් තියෙනවා. හරිද? එතන දීලා තියෙනවද විත්හෝල්ඩින් ටැක්ස් ඩිඩක්ට් කරලාද නැද්ද කියලා? එහෙමනම් ඔයා නෝට් එකක් දාලා තියන්න මේක this is not a part of assessable income. Because we are a recipient already paid the tax at rate of 14%. හරිද? ඒක නිසා 14% ඒ ගෙවලා තියෙන tax එක final tax එකක් වෙනවා. හැබැයි exam එකේ දීලා තියෙන්නේ 19 2021 2021 year of assessment එකට නම් ওই කතන්දරයක් නැහැ. ওই කතන්දරයක් නැහැ. Final dividend වලට withholding tax එකක් ඩිවිඩන්ට් වලට තිබ්බේ විත්හෝල්ඩින් ටැක්ස් එක අයින් කරා 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට මොකද කරන්න ඕනේ? එක්සෑමින දෙන්න 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට ගානේ දීලා තියෙනවා ඩිවිඩන්ට් ඉන්කම් එකක්. මොකද්ද කරන්න ඕනේ? ගානේ දීලා තියෙනවා ඩිවිඩන්ට් ඉන්කම් එකක් කියන්නකෝ. ගානේ දීලා තියෙනවා ඩිවිඩන්ට් ඉන්කම් එකක් ගාන හදන්න ඕනේ 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට. එතකොට එහෙමනම් ඒ ඩිවිඩන්ඩ් ඉන්කම් එක මොකද්ද කරන්න ඕනේ? ඩිවිඩන්ඩ් ඉන්කම් එක මොකද්ද කරන්න ඕනේ? කෝ කියන්නකෝ. ඇසසබල් ඉන්කම් එකට ගන්නවා. ඇසසබල් ඉන්කම් එකට ගන්නවා 2021 ඊයර් ඔෆ් 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට 9 මන්ත්ස් 3 මන්ත්ස් කතන්දරයක් නෑ. හොඳයි 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට. හරියනම් දැන් ඔන්න කතන්දරේ තේරෙන්න ඕනේ. හරිද? හරියට පස්සේ දෙනවා ඉන්ට්‍රස්ට් পেইඩ් ටු රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල්. ඒතර ඉන්ට්‍රස්ට් හම්බෙන්නේ ගොඩක් වෙලාවට බැංකු වල ඩිපොසිට් වල ඉන්නේ. ඒතර බැංකු වලින් ඩිපොසිට් එකක් හම්බෙද්දී ඩිපොසිට් එකක් දාලා තියෙනවා නම් බැංකුව ඉන්ට්‍රස්ට් එක ගෙවද්දී 5% withholding tax එකක් කපලා තියෙනවා. ඒකත් අර තිබ්බේ 2020 ජනවාරි පළවෙනිදා වෙනකම් විතරයි. හරිද? එතකොට ඒ හම්බෙච්ච interest income එකට already tax එක කපලා තියෙන නිසා ඒවා අපි consider කරනවා මේ final කියලා තියෙන්නේ. ඒතර final withholding payment එකක් ඔයාගේ assessable income එකට ගන්න එපා. හැබැයි examiner දීලා තියෙන්නේ 2021 year of assessment එකට අදාළව නම් එහෙමත් නැත්නම් 19 20 අවුරුද්දේම ඉන්ට්‍රස්ට් එක හම්බෙලා තියෙන්නේ ජනවාරි පළවෙනිදායින් පස්සේ නම්. හරිද? ජනවාරි පළවෙනිදායින් පස්සේ නම්. එහෙමනම් ඒක withholding tax කියන එකක් නෑ, කපලා නෑ කියලා ගන්න normal assessable income එකට consider කරන්න. ඒකයි මේ තියෙන withholding tax එක remove කියලා. ඊට පස්සේ තියෙන amount paid as winning from a lottery.
එක්සෑම් එකේ දෙන්න බැරි නෑ. ආ විනින් ෆ්‍රොම ලොටරි කියලා දෙන්න පුළුවන්. ඒතර ඒකත් 14% කපලා තමයි හම්බෙන්නේ. ඒතර ඒ 14% කියන එක තාමත් තියෙනවා. තාමත් තියෙනවා. දැක්කද? ඒතර මේ ෆයිනල් විත්ඕල්ඩින් පේමන්ට් කියන එක අයින් කරලා නැහැ. අර ඩිවිඩන්ඩ් ඉන්ට්‍රස්ට් වගේ ඒවට තිබ්බ ෆයිනල් විත්ඕල්ඩින් පේමන්ට් එක තමයි අයින් කරලා තියෙන්නේ. එතකොට ඔයාට ලොතරැයි දිනුමක් ඇදුනොත් අනිවාර්යෙන් ලොටරි බෝඩ් එක ඔයාගේ කපනවා ටැක්ස් එක. 14% ටැක්ස් එකක් කපනවා. ඒතර ඒක ඔයාගේ ෆයිනල් ටැක්ස් එකක් වෙනවා. ඊට පස්සේ සේල්ස් ප්‍රයිස් ඔෆ් ජෙම් එක 2.5 ටැක්ස් එකක් කපනවා. ඒක ෆයිනල් නෙවෙයි. දැනුත් ඒක තියෙනවා. ඊට පස්සේ රෙන්ට් එක. හරිද? ඔයාගේ බිල්ඩින් එකක් ඔයා කාට හරි රෙන්ට් කරලා තියෙනවා නම් ඒ රෙන්ට් එකට ගත්ත කෙනා විත්ඕල්ඩින් ඒජන්ට් කෙනෙක් නම් එයා ටැක්ස් ගෙවන පුද්ගලයෙක් නම් එයා රෙන්ට් එක ඔයාට ගෙවද්දි එයා විත්ඕල්ඩින් ටැක්ස් එක කපලා තමයි ගෙවන්න ඕනේ 10%. හැබැයි එයා 10% කැපුවට ඒක ෆයිනල් පේමන්ට් එකක් නෙවෙයි. ඔයාගේ රෙන්ට් ඉන්කම් එක ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකට අරගෙන අර ඒජන්ට් කපපු විත්ඕල්ඩින් ටැක්ස් එක ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට ගත්තා නම් හරි. හැබැයි දැන් එහෙම එකක් නැහැ. 2021 ඉඳලා නැහැ. හරිද? ඊට පස්සේ ගොඩක් අදාළ වෙනවා මෙන්න මේක. සර්විස් ෆී. ඔයා මොකක් හරි සර්විස් එකක් කරලා නම් හිතන්න ඔයා ලෙක්චරර් කෙනෙක්. ඔයා ඉන්ස්ටිටියුට් එකක ලෙක්චර්ස් කරනවා. එතකොට ඒ ඉන්ස්ටිටියුට් එක ඔයාට ලෙක්චර් ෆී ගෙවද්දි ඔයාගෙන් ටැක්ස් එක කපනවා 5% ගානේ. 5% විත්ඕල්ඩින් ටැක්ස් එකක් කපනවා. ඒතර ඒ කපපු ෆයිනල් කියන්නේ ඒ කපපු විත්ඕල්ඩින් ටැක්ස් එක ෆයිනල් පේමන්ට් එකක් නෙවෙයි. ෆයිනල් විත්ඕල්ඩින් ටැක්ස් එකක් නෙවෙයි. ෆයිනල් විත්ඕල්ඩින් ටැක්ස් එකක් නෙවෙයි. පැහැදිලිනේ මං කියන එක? ඔව්. හැබැයි මේ 105 මේ විත්ඕල්ඩින් ටැක්ස් එක කපන්න නම් ඒ කරන සර්විස් පේමන්ට් එක රුපියල් 50,000ට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ, ඔයා ලෙක්චරර් කෙනෙක්. හරිද? ඔයා කොහේ හරි ඉන්ස්ටිටියුට් එකක ලෙක්චර්ස් කරනවා. ඔයාට ලෙක්චර් ෆී එක හම්බෙන්නේ මන්ත්ලි. මන්ත්ලි තමයි ලෙක්චර් ෆී එක හම්බෙන්නේ. ඒතර අර ලෙක්චර් ෆී එක අදාළ ඉන්ස්ටිටියුට් එකෙන් හම්බෙද්දි ඒ ඉන්ස්ටිටියුට් එක ටැක්ස් වලට රෙජිස්ටර් වෙච්ච ආයතනයක් නම් ඒගොල්ලෝ ඔයාට ලෙක්චර් ෆී එක ගෙවද්දි 5% විත්ඕල්ඩින් ටැක්ස් එක කපලා තමයි ගෙවන්නේ. හැබැයි ඔයාගේ ලෙක්චර් ෆී එකට ඔල්රෙඩි ටැක්ස් ගෙව්වයි කියලා එක ෆයිනල් විත්ඕල්ඩින් පේමන්ට් එකක් විදියට කන්සිඩර් කරන්න බෑ. ඔයාට හම්බෙච්ච ලෙක්චර් ෆී එක ඔයාගේ ඉන්කම් එකට අරගෙන අර ගෙවපු 5% ටැක්ස් එක ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට ගත්තා නම් හරි. ඒකයි මේ කියන්නේ 5%. හැබැයි දැන් එහෙම එකක් නෑ. ඒක රිමූව්. ඊට පස්සේ පාර්ට්නර්ෂිප් වල පාර්ට්නර්ස් ලගේ ෂෙයාර් එකට කලින් තිබ්බ විත්ඕල්ඩින් ටැක්ස් එකක් 108ක්. ඒතර දැන් පාර්ට්නර්ෂිප් එකේ ප්‍රොෆිට් එක පාර්ට්නර්ස් ලා අතර ෂෙයා කරනවනේ. ෂෙයා කරද්දි අර පාර්ට්නර්ෂිප් එක ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එකට 108ක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඒ ටැක්ස් එක පාර්ට්නර්ස් ලගේ පැත්තෙන් ටැක්ස් ක්‍රෙඩිට් එකක් වෙනවා. ඒක සෙකන්ඩ් ඊයක අයට නම් අදාළ නැහැ. සෙකන්ඩ් ඊය මං හිතන පාර්ට්නර්ෂිප් වෙන්න ඒක පොඩ්ඩක් අමතක කරලා දාන්න. හැබැයි තර්ඩ් ඊය අයට අදාළයි. ඒක අපි ගානක් කරද්දි බලමු. හැබැයි දැන් ඒක අයින් කරලා තමයි තියෙන්නේ. හරි. එතකොට ඔය මේ ෆයිනල් විත්ඕල්ඩින් ඔය මේ විත්ඕල්ඩින් ටැක්ස් කියන කතන්දරේ ඔයාලට යම් අයිඩියා එකක් ආවද? මොන හරි ගැටලුවක් තියෙනවද ටක් ගාලා අහන්නකෝ. මේ විත්ඕල්ඩින් ටැක්ස් වලට අදාළව තියෙන ඔයාලට මොන හරි ඩවුට් එකක් තියෙනවද? මොනවාරි පැහැදිලි තැනක් තියෙනවද? පැහැදිලි තැනක් නැතුව තියෙනව නම් කියන්න. හරි. එහෙමනම් මේ 2019
හතරවෙනි ප්‍රශ්නේ මේ දෙවෙනි කොටස. හරිද? ෆයිනල් ඒවා අඩු කරන්නේ නැද්ද? අඩු කරනවා කියලා ඔය අදහස් කරේ මොකද්ද? ඒ ෆයිනල් විත්හෝල්ඩින් යටතට වැටෙන ප්‍රධාන දෙකක් තියෙනවනේ ඔතන. ප්‍රධානම දෙක ඉන්ට්‍රෙස්ට් එකයි ඩිවිඩන්ඩ් එකයිනේ. එතකොට ඔයාට ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකක් හරි ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් හරි හම්බෙලා තියෙනවා නම් 2020 ජනවාරි පළවෙනිදට කලින් ගෙවපු කෙනා ඒක කපලා තමයි ගෙවලා තියෙන්නේ. එතකොට ඔයාට ලැබිලා තියෙන ටැක්ස් එක අඩු වෙලා. එතකොට ඒකට නැවත ඔයා ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ කියන එක තමයි මේ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා කියන්නේ. එතකොට ඉන්කම් එකට ගන්නෑ කියන ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදිහට ගන්නත් බෑ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ බලමුටක් ගාලා. මිස්ටර් කුමාරසිංහ is the manager of the leading private bank. Private bank. ආ මෙයා බැංකුවක ජොබ් එක කරනවලු. In addition to this he is a delivering a lecture in Open University of Sri Lanka. He is paid මයිතර මේක 1500යි ඈ මම 1500ක් කියලා සලකනවා ලෙක්චර් හවයකට 1500ක් ගෙවනවලු එයාගේ ඕපන් යුනිවර්සිටි එකේ ලෙක්චර් පේ කරනවා ලෙක්චර් කරනවට එතකොට මෙයා ජොබ් දෙකක් කරනවනේ ජොබ් දෙකක් කරනවා මොකක්ද ඒ ජොබ් දෙක බැංක් එකක වැඩ කරනවා යුනිවර්සිටි එකක ලෙක්චර් කෙනෙකුත් විදිහට වැඩ කරනවා එතකොට මෙයාට එම්ප්ලොයිමන්ට් දෙකක් තියෙනවා එතකොට කලින් තිබ්බ මෙන්න මෙහෙම එක. හරිද? ගොඩක් කට්ටිය එක ජොබ් එකක් නෙවෙයි ජොබ් දෙක තුන කරන අය ඉන්නවා. එතකොට එයාගේ කියන්නේ දැන් මම ජොබ් දෙකක් කරනවා නම් ඒ ජොබ් දෙකේ ප්‍රයොරිටි එක දෙන එක තියෙනවානේ. අන්නේ එයාගේ කියන්නේ ප්‍රයොරිටි එක දෙන එහෙම නැත්නම් ෆුල් ටයිම් වැඩ කරන ජොබ් එකට අපි කියනවා ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට්. මොකද්ද? ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට්. හරිද? ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට්. ඊට පස්සේ එයා ඊළඟට කරන එක තියෙනවානේ ඒකට අපි කියනවා සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට්. ඒතර ඔයාට හිතේ මේ ප්‍රයිමරි සෙකන්ඩරි එකේ හරි දෙක තුනක් කරපුවාම මේ ප්‍රයිමරි සහ සෙකන්ඩරි කියලා වෙන් කර ගැනීමේ තියෙන ඉම්පැක්ට් එක මොකද්ද? හරිද? කලින් තිබ්බා ඒ කියන්නේ ওই 2019 එහෙම තිබ්බා ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එකෙන් එන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක අර ස්ටෑන්ඩඩ් රේට් එකට ටැක්ස් උනාට ඒ කියන්නේ 100ට අර 4 8 12 16 20 24ට ටැක්ස් උනාට ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එක සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එක ටැක්ස් වෙන්නේ higher rate එකකට වැඩි rate එකකට සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකෙන් එන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ higher rate එකකට හරිද එතකොට සේවකයන්නේ දන්නේ මම මේ ජොබ් එක ප්‍රයිමරි ටැක්ස් පර්පස් ප්‍රයිමරි මේක සෙකන්ඩරි කියලා සේවකයන්නේ දන්නේ එතකොට රැකියා එකකට වඩා වැඩිපුර කරන කට්ටිය තමන් වැඩ කරන කම්පැනියට ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ මම මේ ජොබ් එක සලකන්නේ ප්‍රයිමරිද සෙකන්ඩරිද කියලා මං කියන දේ වට තේරෙන්න ඇති හරිද දැන් ඔයා ආයතන දෙකක ජොබ් එකක් ෆුල් ටයිම් කරනවා එකක් පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා එම්ප්ලොයිමන්ට් එකක් කරනවා එතකොට ওই දෙකෙන් ඔයාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එනවනේ ඒ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක සරලව හිතන්න ටැක්ස් උනේ අනුපාත දෙකකට ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එක ස්ටෑන්ඩඩ් රේට් එකට ටැක්ස් වෙද්දි සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකේ ඉන්කම් එක ටැක්ස් උනේ higher rate එකකට දැන් ඒක නෑ කලින් තිබ්බා හරිද ඒ අනුව ප්‍රයිමරි සෙකන්ඩරි කියලා වෙන් කරලා හඳුනා ගන්න එපේ වෙන් කරලා හඳුනා ගන්න එපේ ඒක නිසා ඔයා ආයතනයකට වැඩට යද්දි ඒ ආයතනේ HR ඩිපාර්ට්මන්ට් එකට පොඩි ෆෝම් එකක් පුරවලා දෙන්න ඕනේ මේ මම මේ කම්පැනිය සලකන්නේ මගේ ප්‍රයිමරිද සෙකන්ඩරිද කියලා. පැහැදිලිනේ? ඒතර ප්‍රයිමරි සෙකන්ඩරි කියලා කන්සෙප්ට් එකකුත් තියෙනවා. ඒතර මෙතනදී එක්සෑම් එකේ අහනවා name is primary and secondary employment. ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එකේ වෙන්නේ මොකද්ද? හරිද? working in a bank. working in bank. බැංක් එකේ ජොබ් එක තමයි මෙයාගේ ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එක සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එක ලෙක්චරින් මේක තේරෙනවනේ හරි හරි එතකොට කියනවා if he delivers the lectures
26 hours per month. 26 hours per month. Calculate the amount of tax deducted and the net value of the lecture fee. Lecture fee එක දැන් ඔයා open university එකේ lecture කරාට පස්සේ open university එකෙන් ඔයාට tax එක කපලා හම්බෙනවනේ ගාණක්. අන්නේ හම්බන lecture fee එක කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ withholding tax එක කපලා ඔයාට හම්බෙන ගාණ තමයි මේ අහන්නේ. tax deducting and the net value of lecture fee. එහෙනම් ඒක calculate කරන්න බල. calculate කරන්න බලන්න tag ගාල. එතකොට මේක වැටෙන්නේ මොන කොටටද සර්විස් එකක් විදියට. service එකක් විදිහට. එතකොට service වලට තිබ්බ withholding tax rate එක කීයද 5%. හැබැයි මම කිව්වා 50,000ට වඩා වැඩි නම් විතරයි ඔය 5% tax එක කපන්නේ. එතකොට බලන්න මේක මෙයාගේ lecture hours 26ක් තියෙනවා. lecture hours 26ක් තියෙනවා 1500 ගානේ. හරිද? එතකොට ඒක ඒක 50,000ට වඩා අඩුයි නම් withholding tax එක WHT එක 0. එතකොට lecture fee එක වෙන්නේ අන්න ඒක අඩු කරපු ගාණ. withholding tax එක at 5% 0 net lecture fee හරිද net lecture fee එක වෙන්නේ 39000යි මොකද 50,000ට වඩා අඩු නිසා withholding agent tax එක කපන්න බෑ හරිද ඊට පස්සේ කියනවා lecture hours ගන්න 57යි නා 57යි නා වැඩි කිරීම 1500 එනවා 85500යි හරිද අන්න එතකොට 50,000ට වඩා වැඩි නිසා withholding tax 5% එනවා 4275යි හරිද එතකොට එනවා 81225ක් net lecture fee පැහැදිලිද එතකොට දැන් මේ open university එක ඒ lecture එකට lecture ගෙවද්දී 4275ක් දැන් හිතන්නකෝ මේ මන්ත් එක කියලා දැන් හිතන්නකෝ දෙසැම්බර් කියලා දෙසැම්බර් දැන් නම් මේක ඇප්ලයි නෑ මම මේ උදාහරණයකට ගන්නේ දැන් 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා මේක නැහැ සර්විස් වලට තිබ්බ withholding tax එක කපල අයින් කරලා තියෙන්නේ හැබැයි exam එකේ 19-20ට අදාළව දුන්නොත් මේක අතන්දරේ ඇප්ලයි වෙනවා ඒකයි මම ඒක කියලා දෙන්නේ මේ පරණ ලෝ පරණ තිබ්බ 19-20ට මේ කතන්දරය අදාළයි හොඳේ එතකොට මේ 4275 tax එක දෙසැම්බර් ගෙවන lecture fee එකෙන් අඩු කරලා ගෙවුවනම් ඒ open university එක මේ 4275 ඉල්න revenue එකට යවන්න ඕනේ IRD එකට යවන්න ඕනේ following month එකේ 15 වෙනිදාට කලින් on or before 15th on or before 15th ඉල්න revenue එකට submit කරන්න තමයි තිබ්බේ පැහැදිලි නේ නේ
මිලියන වලින් නෙවෙයි තියෙන්නේ නෑ ඒක මං කිව්වේ ඒක 1.4 දැන් ලේක් එතන අනිවාර්යෙන් ගානේ වැරද්දක් තියෙනවා කියලා පේනවනේ නේ ඒ මොකද මේ ලෙක්ට හව එකකට 1.5 මිලියන් ගෙවන්නේ නෑනේ ලෙක්ට එහෙම ගෙවනවා නම් මොනව කරන්න බැරිද මේක අනිවාර්යෙන් මම හිතුවේ printing mistake එකක් කියලා මොකද පෑයකට 1500යි ඒකනේ සාමාන්‍ය normal rate එක 1500 තමයි වෙන්න ඇත්ති ඕක හරිද ඒ මේ මේක මම assumption එකක් දැම්මේ ඒක මොකද දැක්කාම ඕන කෙනෙක්ට තේරෙනවා per lecture hour එකකට 1.5 million ගෙවන්නේ නැහනේ පටල ගන්න එපා ඒක ඒක මෙතන printing mistake එකක් හරි මේ මන් දන්න මොකක් හරි අවුලක් තියෙන මේක මෙතන මේ 1500 තමයි වෙන්න ඕනේ 1.5 million per lecture hour ගෙවන්න විදියක් නැහනේ නේ හරි एक वे गेटल तीन हाँ पंचल तीन ओरिजिनल पेपर के हाँ एक हर आम एक ओरिजिनल नहीं देखिए हाँ इतो इतना मेघाना तील तीन विश्व विषय का वृद्धर की विश्व विषय का वृद्धर आधार मेघाना दील तीन विथोलडिंग टैक्स कथंदर आज्ञे हरद ऐना मे लेक्चरिंग इनकम मेक मुल गाणम මේ මෙතන 39000 හෝ මේ සිනාරියෝ එකේ හැටියට 85500ම එයාගේ ඇසිසබල් ඉන්කම් එකට කන්සිඩර් කරන්න ඕනේ ඇසිසබල් ඉන්කම් එකට කන්සිඩර් කරන්න ඕනේ හරිද පැහැදිලිනේ ඔව් හරිද එතකොට තව දෙයක් පටල ගන්න එපා දැන් මෙහෙම හිතන්නකෝ දැන් දැන් ලෙක්චරින් කරන එක හැම වෙලාවෙම එම්ප්ලොයිමන්ට් වෙන්නේ නැහැ. හරිද? දැන් සමහරක් ලෙක්චරර්ස්ලා ඉන්නවා අර එයාගේ නිකන් ගෙස් ලෙක්චර්ස් වගේ දීලා මොනවද ඉන්කම් එකක් ගන්නව නම්. එතකොට එම්ප්ලොයිමන්ට් එකක් වෙන්නේ නැහැ. ඒක එම්ප්ලොයිමන්ට් එකක් කියලා කියන්නේ අපි යම් ඇග්‍රීමන්ට් එකක් ඇතුව එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකක් ඇතුව තව කෙනෙක් යටතේ මේ වැඩේ කරනව නම් අපොයින්ට්මන්ට් ලෙටර් එකක් එහෙම දීලා හරිද? ඒතකොට මේ යුනිවර්සිටි එකත් එක්ක මේ ලෙක්චර් එකේ එහෙම දෙයක් තමයි ඇත්තේ. ඒක නිසා එක එම්ප්ලොයිමන්ට්. එහෙම නැත්නම් මේක බිස්නස් ඉන්කම් එකක්. මේක බිස්නස් ඉන්කම් එකක්. ට්‍රේඩ් බිස්නස් ප්‍රොෆෙෂන් ප්‍රොෆෙෂනලි මොන හරි මේ දේශනයක් කරලා ෆී එකක් එහෙම ගන්නව නම් ඒවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් නෙවෙයි. එතන ඒක ඒ ලෙක්චර් එක කරන යුනිවර්සිටි එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් නැතුව ඒකේ එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකක් නැතුව ගිහිල්ලා ලෙක්චර් කරනවා නම් ඒක බිස්නස් ඉන්කම් එකක්. පැහැදිලිනේ මං කියන එක. ඒක බිස්නස් ඉන්කම් එකක් වෙන්න ඕනේ. හරි මෙන්න හොඳ ප්‍රශ්නයක් අහනවා මෙහෙම. දැන් 19 20ට අදාළව දුන්න ගාණක් කියලා හිතන්නකෝ. හරිද? එතකොට 19 20ට අදාළව දුන්න ගාණක් නම් බැංකුව අනිවාර්යෙන් ඉන්ට්‍රස්ට් එක හරි ඩිවිඩන්ඩ් එක හරි මොකක් හරි ප්‍රෙසිඩන්ට් කම්පැනි ඩිවිඩන්ඩ් ගෙවද්දි හරි බැංකුව ඉන්ට්‍රස්ට් ගෙවද්දි හරි 5% හරි 5% විත්හෝල්ඩින් ටැක්ස් එක හරි डिविडेंड नम 14% हरी विथोल्डिंग टैक्स कपंडे पे कपला तीनों नंगे के फाइनल विथोल्डिंग पेमेंट का अपने बेरी वेला आमत बैंक हुए मैं आप इतन में आप इकता करने दहाना में विश्व ईयर रेगर ये तो रे इंटरेस्ट का हम बिला तीन ने विश्व जनवरी पहले में इंदर कालिंग किया लगी था ना को ये तो रे बैंक हुए इंटरेस्ट का गेवाद दी 5% कपंड ओने उनात एगोलो कपला ने ए मना मुकद कराने එහෙමනම් මොකද කරන්නේ බැංකුව මේ 5% ෆයිනල් විත්හෝල්ඩින් ටැක්ස් එක කපන්න ඕනේ වුණත් කපලා නැහැ එහෙමනම් ඩිපොසිට් හෝල්ඩර් විදිහට ඩිපොසිට් හෝල්ඩර් මොකද්ද කරන්න ඕනේ මතක තියාගන්න හරිද ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ඇප්ලයි වෙන පේමන්ට් එකක් ලැබුණොත් ටැක්ස් එක කපන්නේ නැතිව හොඳට ඔළුවට දාගන්න फाइनल विथोलडिंग पेमेंट अप्लाई पेमेंट लबन के नाट एक लभिलती फाइनल विथोलडिंग पेमेंट कपला नवे ना
ඒත් ඒ ඉන්කම් එක ඔයාගේ ඇසෙසබල් ඉන්කම් එකට ගණ්ඩ එපා. ගණ්ඩ එපා. ඒ ඉන්කම් එකට 5% ඉන්ට්‍රස්ට් නම් 5%, ඩිවිඩන්ඩ් නම් 14%. අන්න ඒ රේට් එකට ඔයා වෙනම ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා වෙනම කම්පියුටේෂන් එකක් කරලා ඒක ඔයාගේ අර ඇසෙසබල් ඉන්කම් එකෙන් එන ඉන්කම් එකට එන ටැක්ස් ග්‍රොස් ටැක්ස් ලයබිලිටි එකට ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකත් එකතු කරලා තමයි ඔයා විසින් ටැක්ස් පේමන්ට් එක ඉන්න රෙවෙනියු එකට කරන්න ඕනේ. පටල ගන්න එපා. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් ඇප්ලයි වෙන ඉන්කම් එකක් ලැබෙද්දී ඒ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එක කපලා නැත්තම් ලබන ඒ ලබන කෙනාට වගකීම තියෙනවා ඒ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එක ගෙවන්න. හැබැයි එතනදී ඇප්ලයි වෙන්නේ අර 5% හෝ 14% කියන රේට් එකම තමයි. එහෙම නැතුව ඒ ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක හරි ඩිවිඩන්ඩ් ඉන්කම් එක හරි ඇසෙසබල් ඉන්කම් එකට එකතු කරලා නෝමල් රේට් වල ටැක්ස් ගෙවන්න බෑ. තේරෙන්න ඕනේ. හරිද? අපි ගණන් ටික කරමු. ඇත්තට මේක අර තියරි ඉදින් හරියට දැනගෙන ඉන්න ඕනේ. හරි. හරි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එතනක මොන හරි ගණන් අවුලක් තියෙනවද කියනවා මේ 2020 කිසිම දෙයකට විත්හෝල්ඩින් ටැක්ස් අදාළ වෙන්නේ නැද්ද? නෑ අදාළ වෙනවනේ. මම අර එකක් පෙන්නුවේ අර ටේබල් එකක් පෙන්නුවේ විත්හෝල්ඩින් ටැක්ස් කියන එක අයින් කරලා නෑ මේ විත්හෝල්ඩින් ටැක්ස් එක තියෙනවා. පටල ගන්න එපා. මේදී මේ විත්හෝල්ඩින් ටැක්ස් තාම තියෙනවා මේ ආෆ්ටර් 1st ජනවරි 2020. සමහරක් ඒවට විත්හෝල්ඩින් ටැක්ස් ඩිඩක්ට් කරාට තාම විත්හෝල්ඩින් ටැක්ස් තියෙනේම තියෙනවා. හරිද? ලොටරි වලට තියෙනවා. ඊට පස්සේ ජෙම් වලට තියෙනවා. හරිද? ඒ ඇරෙන්ඩ අනිත් ඒවා නෑ. ඔය ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ගේ ගණන් වල එන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකයි ඩිවිඩන්ඩ් එකයිනේ. ඒවට තිබ්බ විත්හෝල්ඩින් ටැක්ස් එක දැන් නෑ. හරිද? පැහැදිලි ඉන්නේ නේ? හරි. එහෙනම් අපි 2019 බලමු මේ හතරවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම. මිස්ටර් සේනාරත්න ඉස් අ රිටයර්ඩ් පර්සන්. රිටයර්ඩ් පර්සන් who work as a accountant in educational department. Educational department after his retirement he joined his friend's business. At Ballyhoo Lawyer as a finance director with a good remuneration package. Following details are income particulars of his income for the year of assessment 18-19. දැන් දෙන එකේ නම් 18-19 නෙවෙයි. එක්කෝ මේක 2019-20 කියලා දෙයි. එහෙම නැත්නම් 2020-21 කියලා දෙයි. ওই දෙකෙන් එකක්නේ දෙන්නේ. හරිද? එක්කෝ 19-20ට කියලා කියයි එක්කෝ 2020ට කියලා කියයි. එතකොට 19-20ද 2020ද කියන එක මත එක්සෑම් එකේ ඔයා ගාන හදන විදිය වෙනස් වෙනවා. මේ 2019 පේපරේ ඈ 2019 සෙකන්ඩ් ඉයර් පේපරේ මේ. හරිද? හරි. එතකොට අපි මුලින් හදමු. මම ඒක වෙනම දෙකටම හදලා පෙන්නන්නම්. දෙකටම හදලා පෙන්නන්නම්. 2020ට කියලා දුන්නොත් කොහොමද හදන්නේ? 19-20ට කියලා කිව්වොත් කොහොමද හදන්නේ කියලා. ඒතර සමහරක් කට්ටිය කිව්වා මේක 19-20ට තමයි හදන්න ඕනේ. සමහරක් අය 2020ට කිව්වා මම වෙනස පෙන්වන්න ඕනේ හින්දා දෙකටම හදන්නා කියනවා. අපි හිතමුකෝ මුලින් 2021 කියලා මෙහෙම ගානක් දුන්න ගමන් බලන්න එක්සෑම් එක අහලා තියෙන්නේ මොනවද කියලා. එක්සෑම් එක අහලා තියෙන්නේ මොනවද? ආනෝ you are required to compute the followings assessable income, taxable income, gross income tax liability, tax tax payable for the year of assessment 18-19. හරිද? අපි හිතමු මේක 2021 year of assessment එකට හදන්න ඕනේ කියලා. හරි. එතකොට මෙහෙම ගානක් දුන්න ගමන් ඔයා ටග් ගාලා tax computation එකේ format එක ගහගන්න. tax computation එකේ format එක ගහගන්න. හරිද?
හරි කොහොමද employment income employment income ඊට පස්සේ business income ඊට පස්සේ investment income ඊට පස්සේ අද හරිද මේ හතරම එකතු කරාට පස්සේ එනවා මොකද්ද accessible income accessible income accessible income හරිද accessible income ඊට පස්සේ අඩු කරන්න දෙනවා less හරිද දැන් මේක අපි හදන්නේ 2021 year of assessment එකට නම් 2021 year of assessment එක කරා නම් හරිද අපි අඩු කරන මෙතන relief හරිද relief පොඩ්ඩක් ඉඩ තියලා ඊට පස්සේ qualifying payment පල්ලෙහා ටික ඕනේ ඔය ටික තියාගන්න ඊට පස්සේ පල්ලෙහා ඉඩ ටිකක් යවලා ඔයා කොළ හම්බෙන මෙතන ඔයාට ඇති තරම් හරිද මුලින් කම්පියුට් කරන්න employment income working විදියට employment අර income sources ටික වෙන වෙනම හොයන්න employment income හරිද employment income හරිද කියනවා මෙතන government pension එක government pension එක තියෙනවා 55000යි එතකොට මතක තියාගන්න employment income ගත්තට පස්සේ employment income එක විදියට හම්බෙන income මොනවද එකක් තමයි basic salary එක හරිද ඔයා ඔයා වෙන අලුත් කොලයක අමතර කොලයක් හරි අරගෙන අමතර කොලයක් හරි අරගෙන ඔයා මෙන්න මෙහෙම ලියන්නකො බේසික් සැලරි එක හරිද පොත දෙකකට බෙදාගෙන හරි කොලේ හරි දෙකකට බෙදාගෙන එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ඔයාට හම්බෙන බෙනිෆිට් මොනවද හරිද එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙන බෙනිෆිට් කොහේ හරි ඉඩ තියෙන තැනකින් හරි ඕන්නම් ලියාගන්න හරිද බේසික් සැලරි එක මතක තියාගන්න ඔයාගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකේදී සැලරි සේ සලකන්නේ බේසික් සැලරි එක ඒකෙන් කිසිම ඩිඩක්ෂන්ස් මොනවත් කරන්න දෙන්නේ නැහැ බේසික් සැලරි එක තමයි මෙතනදී ටැක්ස් කම්පියුටේෂන් එකේදී 100% බේසික් සැලරි එක 100% කන්සිඩර් කරන්න ඕනේ ඉන්කම් එකක් විදියට හරිද එතකොට ඔයා පොත දෙකකට බෙදාගත්තා නම් පළවෙනි එක දාගන්න බේසික් සැලරි හරිද ඊට පස්සේ එහා පැත්තෙන් ලියන්න 100% කියලා දාන්නකො ඔය තීරු දෙකට හෙඩින් එකක් දාන්නකෝ උඩින් දාන්න ඉන්කම් අනිත් පැත්තෙන් දාන්න ටැක්ස් ලයබිලිටි කියලා ඉන්කම් ඇන්ඩ් ටැක්ස් ලයබිලිටි මෙතුරට මතක් වෙනවනට අගලා පොත හරි කොලයක් හරි අමතර කොලයක් හරි අරගෙන දෙකකට බෙදලා හෙඩින් දෙකක් දාගන්න ඉන්කම් දකුණු පැත්තේ ටැක්ස් ලයබිලිටි කියලා දාලා පළවෙනි එක ලියාගන්න බේසික් සැලරි හරිද ඊට පස්සේ 100% කියලා දාන්න 100% ඒ කියන්නේ බේසික් සැලරි එක 100% ටැක්ස් වෙනවා. ඒතර බේසික් සැලරි එක යටින් පොඩ්ඩක් ඔයා ලියලා මතක් වෙන්න තියාගන්න no deduction allowed. කිසිම deduction එකක් අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ no deduction කියලා කියන්නේ ඔය EPF එකේ employee ගේ 108 ඒව හැම අඩු කරන්න දෙන්නේ නැහැ. බේසික් සැලරි එකම tax computation එකට ගන්න ඕනේ. බේසික් සැලරි එකම tax computation එකට ගන්න ඕනේ. හරිද? බේසික් basic salary එතන මගේ tax liability මේක 100% basic salary එකම income එකක් විදිහට ගන්න ඕනේ හරිද ඊට පස්සේ overtime
ඊට පස්සේ කමිෂන් 100% tax වෙනවා 100% ම කන්සිඩර් කරන්න එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක විදිහට හරිද හරිද ඒතර බේසික් සැලරි ඕවර්ටයිම් කමිෂන් ඇලවන්සස් ඇලවන්සස් හම්බෙනවනේ එකත් 100% ගන්න එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ඔය ඇලවන්සස් හම්බෙනවනේ ට්‍රැවලින් ඇලවන්ස් කියයි එහෙම නැත්නම් ෆුඩ් ඇලවන්ස් කියයි ඒ ඔක්කොම ගන්න ඕනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක විදිහට 100% ගන්න ඕනේ ඇලවන්සස් හරිද ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් ඇලවන්සස් එන්ටර්ටේන්මන්ට් ඇලවන්සස් ඒවත් 100% tax වෙනවා 100% ම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ගන්න හරිද ඊට පස්සේ expenses තියෙනවා reimburse කරන reimbursed by employer දැන් හිතන්නකෝ මෙහෙම එකක් employee ගේ personal expense එකක් company reimburse කරලා employee ගේ personal expense එකක් employer reimburse කරලා එහෙමනම් ඒක employment income එකට ගන්නවද නැද්ද expenses reimbursed by the employer ඒක part of employment income ද yes ද නෝද කියන්නේ yes ද නෝද මොනවත් කියන්නේ නැහැ මේ ඔයගොල්ලෝ තේරෙනව නේද මං හිතනවා තේරෙනවද කියලා තේරෙන්නේ නැත්නම් කියන්න ආ yes employee personal expenses reimburse කරලා නම් ඒක අනිවාර්යෙන් part of employment income. හිතන්නකෝ මෙහෙම employee ගේ expense එක employee ඉන්ක කරලා. ඒ employee ඉන්ක කරපු employee ගේ expense එක employer reimburse කරලා. එහෙමනම් ඒක employee ගේ tax income taxable income එකට ගන්නවද නැද්ද? employee ගේ expense එකක් employee ඉන්ක කරාට පස්සේ ඒක reimburse කරලා company employee ට expenses incurred by employee on behalf of employer හරිද ගන්නෙ නෑ no පැහැදිලිනේ හරි ඊට පස්සේ ටෙලිෆෝන් හිතන්නකො මෙහෙම කම්පැනියෙන් එම්ප්ලොයිට දීලා තියෙනවා ෆෝන් එකක් කම්පැනියෙන් එම්ප්ලොයිට දීලා තියෙනවා ෆෝන් එකක් හරිද ඔය ෆෝන් එකේ බිල ගෙවන්නේ කම්පැනිය එතකොට දැන් හිතන්න ඔයා කම්පැනි එක වැඩ කරනවා ඔයාට කම්පැනියෙන් ෆෝන් එකක් දීලා තියෙනවා හරිද එතකොට ඕකේ බිල කම්පැනිය ගෙවනවා ඕකේ බිල කම්පැනිය ගෙවනවා ඔකේ බිල කම්පැනිය ගෙවනවා හරිද ඔකේ බිල කම්පැනිය ගෙවනවා එතකොට ඒ බිල ඔයාගේ පැත්තෙන් ඔයාගේ ඉන්කම් එකක්ද නැද්ද ඔයාට ඒක ඉන්කම් එකක්ද නැද්ද ඔයාගේ පැත්තෙන් ඔයාට ඒක ඉන්කම් එකක්ද නැද්ද ෆෝන් එකේ බිල කම්පැනිය ගෙවනවා ඔයා කියනවා ඉන්කම් එකක් කියලා. ඉතින් ඔයා ඔය ෆෝන් එකෙන් ගන්නේ ඔෆිස් කෝල්නේ. ඔෆිස් කෝලුත් ගන්න අතරේ අතරින් පතර පර්සනල් කෝලුත් ගන්නවා. හැබැයි ඔෆිස් එකේ කෝල් ගන්න තමයි ෆෝන් එක දීලා තියෙන්නේ. ඒතර ඒකේ බිල සම්පූර්ණයෙන් ඔයාට ඉන්කම් එකක් විදියට ගන්න එක වැරදි. හරිද? එතකොට ඉල්න රෙවිනු ඇක්ට් එකේ පැහැදිලිව කියනවා හරිද? කියන්නේ අර දෙකටම යූස් කරනවා නම් ඒ බිලෙන් 50% තමයි ගන්න ඕනේ. 50% බිලෙන් ගන්න ඕනේ 50%.
බිලෙන් ගන්න ඕනේ 50%. හැබැයි හිතන්නකෝ කම්පැනිය ගෙවනවා එම්ප්ලොයිගේ gedara bill. gedara telephone bill. gedara telephone bill ගෙවනවා. එතකොට ගෙදර ටෙලිෆෝන් බිලෙන් ඔෆිස් කෝල් ගන්න නැහැ නේ සාමාන්‍යයෙන්. පර්සනල් ෆෝන් එකකින් ගත්තොත් ඇරෙන්න. ඒතර ගෙදර ෆෝන් බිල ගෙවනවා නම් ඒක අනිවාර්යෙන් කම්පැනි වැඩවලට යූස් වෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. එහෙමනම් ඒ ෆුල් එක අපි කන්සිඩර් කරනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විදිහට. පැහැදිලි නේ මං කියන එක නේ? විනාඩියක් දෙන්න. වීඩියෝ එක දානවද කියලා ගොඩක් අහනවා. වීඩියෝ එකක් දානවා මේ අර මෙතන ඉන්න වෙලාව කොහොම හරි තේරුම් ගන්නද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. වීඩියෝ එකක් පස්සේ බලතැයි නැත්නම් වීඩියෝ එක දානවා කියලා හිතාගෙන මේ ආයෙවට මම හිතන්නේ ලොකු ටයිම් එකකුත් නැතුව ඇති නේ වැඩි දවසක් නැහනේ. සෙකන්ඩ් ඉයර් කට්ටියට මම දාන්න විදියට වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. හරි. ටෙලිෆෝන් බිල් කතන්දරේ තේරෙනවනේ. එතකොට තනිකරම රීඉම්බර්ස් කරලා තියෙන gedara phone bill නම් එතකොට ඒක employment income එකට ගන්නවා 100%. හරිද? මෙතන ටෙලිෆෝන් කියලා කියන්නේ personal and office කියලා මං ලියන්නම්. personal plus office. හරිද? personal plus office. ඊට පස්සේ ඊට පස්සේ medical expenses medical expenses medical expense medical වෙන්න පුළුවන් dental වෙන්න පුළුවන් හරිද ඒ වගේ expenses company bear කරනවා employee ගේව reimburse කරනවා මතක තියාගන්න ඒතර company රීම්බර්ස් කරනවා මෙඩිකල් ඩෙන්ටල් වගේ එක්ස්පෙන්සස් එම්ප්ලොයිගේ ඒ ඒ රීම්බර්ස් කරන එක කම්පැනි ඔක්කොටම එක විදියට අදාළයි නා දැන් ඔයාගේ ග්‍රේඩ් එකේ ඉන්න ඔක්කොටම යුනිෆෝම්ලි ඇප්ලිකබල් නම් ඒ රීම්බර්ස්මන්ට් එක ඒක ටැක්ස් වෙන්නේ නැහැ ඒක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විදියට ගන්න නැහැ හැබැයි හිතන්නකෝ අර ඔයාට දැන් හිතන්න එකම ලෙවල් එකේ සේවකයෝ දෙන්නෙක් ඉන්නවා ඔයාගේ මෙඩිකල් එක්ස්පෙන්ස් එක රීඉම්බර්ස් කරනවා අනිත් එක්කෙනාගේ රීඉම්බර්ස් කරන්නේ නැහැ. එහෙමනම් ඒක ඔයාට ස්පෙસિෆික් එකක්. එහෙමනම් ඒ වගේ මෙඩිකල් එක්ස්පෙන්සස් රීඉම්බර්ස් කරනේවා part of employment income. හරිද? මෙඩිකල් එක්ස්පෙන්සස් මම එතන ලියනවා මෙතන not uniformly applicable. uniformly applicable applicable to all employees all employees එහෙමනම් ඒක 100% employment income එකට ගන්නවා medical expenses 100% employment income එකට ගන්නවා ඒ medical expense එක uniformly applicable නැත්තම් employees ලා ඔක්කොටම පැහැදිලි ඉන්නේ නේ not uniformly applicable to all employees सेम ग्रेड डिरेक्टर के मेडिकल एक्सपेंस रीइंबर्समेंट पी एन के डिरेक्टर डिरेक्टर्स अप्लाईना एक एक्सम समहारा डिरेक्टर्स रीइंबर्स करना समहारा आयटने समहारा आयट हेमना एक
ස්පෙසිෆික් එකක් නිසා එක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ගන්නවා. ඊට පස්සේ ගිෆ්ට් මොකරි තෑග්ගක් හම්බුනොත් on behalf of employment, on behalf of employment ඒක ටැක්ස් වෙනවා. ඒ බෙනිෆිට් එක 100% ටැක්ස් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ කම්පැනිය සිංහල අලුත් අවුරුද්දට ඔයාට මොනවද gift එකක් දෙනවා. ඒතරේ gift එක දෙන්නේ job එක කරන අයට විතරනේ, කම්පැනි අයට විතරනේ. ඒ කියන්නේ employment එක වෙනුවෙන් හම්බෙන gift එකක් නේ. ඒකත් employment ඉන්කම් එකේ පාර්ට් එකක් විදියට ගන්නවා. gift, gift received, හරිද? on behalf of employment. ඊට පස්සේ housing benefit. හරිද? මෙන්න මෙතන හොඳට මතක තියාගන්න housing benefit එක. housing benefit එක. හරිද? දැන් හිතන්නකෝ කම්පැනිය සේවකයොන්ට නවාතැන් පහසුකම් දීලා තියෙනවා. හරිද? හිතන කම්පැනිය වෙන කොහෙන් හරි එක්කෙනෙක්ගෙන් rent එකට අරගෙන ඒ rented house එක ඔයාට දීලා ඉන්න. ඔයාට වැඩට එන්න දීලා තියෙනවා ඒ ගෙදර. හැබැයි කම්පැනියට අයිති එකක් නෙවෙයි. ඒක කම්පැනියත් rent out කරලා තමයි අරන් තියෙන්නේ. එහෙනම් එතනදී ඔයාට බෙනිෆිට් එකක් තියෙනවනේ නේ. කෑෂ් බෙනිෆිට් එකක්ද නන් කෑෂ් බෙනිෆිට් එකක්ද? නන් කෑෂ් බෙනිෆිට් එකක් ඔයාට තියෙනවා. මතක තියාගන්න නන් කෑෂ් බෙනිෆිට් වල මාකට් වැලියු එක මෙෂර් කරන්න පුළුවන් නම්, මාකට් වැලියු එක මෙෂර් කරන්න පුළුවන් නම් අන්නේ මාකට් වැලියු එක ගන්න එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එක විදියට. හරිද? මන් දානවා මෙහෙම if market value can measure. හරිද? market value එක measure කරන්න පුළුවන් නම් එහෙමනම් අන්නේ market value එක තමයි tax income එකට ගන්න ඕනේ. market value. දැන් උදාහරණයක් විදියට මම කිව්වේ වෙන third party එකකින් රුපියල් 20000 ගානේ මාසෙට rent එක ගෙවපු ගෙදරක් තමයි ඔයාට දීලා තියෙන්නේ. එහෙනම් එතන benefit එකේ market value එක measure කරන්න පුළුවන්ද බැරිද? market value එක measure කරන්න පුළුවන්ද බැරිද? කියන්නකෝ. market value එක measure කරන්න පුළුවන්ද බැරිද? market value එක measure කරන්න පුළුවන්ද බැරිද? වෙන එක්කෙනෙක්ගෙන් rent එකට ගත්ත ගෙදරක් ඔයාට දීලා company, ඔයා තමයි account. ඔයාට දීලා ඉන්න, වැඩට එන්න ගෙදර ඉඳලා. එතකොට මේ මෙතනදී ඔයාට බෙනිෆිට් එකක් තියෙනවනේ. ඒ බෙනිෆිට් එකේ මාකට් වැලියු එක මෙෂර් කරන්න පුළුවන්ද බැරිද? yes or no. පුළුවන්. එහෙමනම් ඔයාගේ බෙනිෆිට් එක වෙන්නේ කීයද? අර කම්පැනිය third party එකට ගෙවන ඕනේ රුපියල් 20000 ගානේ rent එකක්. එහෙනම් 20000 × 12. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මාකට් වැලියු එක reliably මෙෂර් කරන්න බැරි නම්, මෙෂර් කරන්න බැරි නම් අන්න ඒ වගේ වෙලාවකදී ඉල්නර් රෙවෙනු එක දීලා තියෙනවා guideline එක. ඒක depend වෙනවා employment employee ගේ monthly remuneration එක මත ඒක වෙනස් වෙනවා. cannot measure market value. market value එක measure කරන්න බැරි නම් හරිද? එහෙමනම් අපි කියනවා එතනදී ඔයා එක දන්නවා. දැන් එක ගලප ගන්න අයවට බැරි වෙන්නේ නැත්තේ සැලරි එක ලක්ෂ දෙකට වඩා අඩුයි නම්. හරිද? සැලරි එක ලක්ෂ දෙකට වඩා අඩුයි නම්. හරිද? ඔයාගේ ගෙදර තියෙන රේටඩ් ඒරියා එකක නම් රේටඩ් ඒරියා 20000 or 12.5 මෙන්න මේ දෙකෙන් අඩු වගේ තමයි මෙතනදී කන්සිඩර් කරන්න ඕනේ. හරිද?
ඊට පස්සේ not in a rated area. Rated area එකක නෙවෙයි ඔයාගේ ඔයාට ඔය දීලා තියෙන gedara තියෙන්නේ. Salary එක ලක්ෂ 2කට වඩා අඩුයි නම් rated area එකක නම් gedara තියෙන්නේ 20000 හරි 12.5 හරි දෙකෙන් අඩු වගේ. හැබැයි gedara තියෙන rated area එකක නෙවෙයි නම් හරිද? 15000 ඕ 10% 15000 හරි 10% හරි මේ දෙකෙන් අඩු වගේ. 15000 හරි 10% හරි දෙකෙන් අඩු වගේ. ඊට පස්සේ එස්ටේට් බංග්ලෝ එකක් නා. එස්ටේට් බංග්ලෝ එකක් නා 10000 හරි 10000 හරි 7.5% හරි දෙකෙන් අඩු වගේ. හරිද? හරිද? එස්ටේට් බංගලෝ එකක් නම් 10000 හරි 7.5 හරි ඒ දෙකෙන් අඩු වගේ. මෙතනදි ගන්න බේසික් කියන්නේ එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙන බේසික් සැලරි එක තියෙන්නේ. හරිද? අන්නේ බේසික් සැලරි එක. හරිද? හරි. ඊට පස්සේ සැලරි එක ලක්ෂ 2කට වඩා වැඩි නම් ඔය කතන්දරයම තමයි රේට් එක වෙනස් වෙනවා. සැලරි එක ලක්ෂ 2කට වඩා වැඩි නම් රේටඩ් ඒරියා රේටඩ් ඒරියා 40000 හරි 12.5 හරි දෙකෙන් අඩු වගේ. හරිද? ඊට පස්සේ unrated area. unrated area නම් 30000 හරි 30000 හරි 10% හරි දෙකෙන් අඩු වගේ. මේ monthly benefit එක මේ කියන 30000 හරි 10% හරි එන monthly benefit එක. එතකොට ඒක into 12 තමයි. එතකොට අවුරුද්ද benefit එක සේසලකන්නේ. ඔයා හිතන ඔයාගේ salary එක ලක්ෂ 2කටත් වඩා වැඩි. ඔයාට දීලා තියෙන gedara වරිපණන් තක්සේරුව කරන ප්‍රදේශයක තියෙන gedara. එහෙමනම් 40000 හරි 12.5 හරි දෙකෙන් අඩු වගේ ඒ එනවනේ උත්තරයක් ඒ monthly benefit එක. ඒ වගේව 12. තේරවන්නනේ. ඊට පස්සේ එස්ටේට් බංග්ලෝ විසිදහහෝ 7.5 දෙකෙන් අඩු වගේ. හරිද? එහෙනම් දැන් ඔයාලට තේරෙනවා දැන් මේ මට මේ කියන්න ඕන උනේ නිකන් ගාන එක පාට හදනවට වැඩිය මේකේ හරිද? එතකොට අපිට බෙනිෆිට් එකක් දුන්නාට පස්සේ ඒක මේ බෙනිෆිට් එක ඇත්තරම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක්ද නැද්ද කියලා ඔයා බලාගන්න එපේ. ඒක තමයි ඔය කන්සිඩර් කරන්නේ. ඔන්න ඔය කියන විදිහට තමයි ඇක්ට් එකේ ඩිෆයින් කරලා තියෙන්නේ බෙනිෆිට් එක ගන්න විදිය. පැහැදිලි නේ? මේ රේට්ස් 2021 ඉයර් එක කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනසක් නැහැ. මේක වෙනස් වෙලා නැහැ. හරිද? අපි යන්ටක් ගාලා අර ගානට හරිද? මේක එතකොට ගවර්න්මන්ට් පෙන්ෂන් මතක තියාගන්න. එම්ප්ලොයිමන්ට් දැන් ඔය කියන විදිහට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ටැක්ස් වෙනවා වගේම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් ටැක්ස් වෙන්නේ නැති එක්සෙම්ප්ට් වෙන ඉන්කමුත් තියෙනවා. හරිද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට එක්සෙම්ප්ට් වෙන ඉන්කමුත් තියෙනවා. මොනවද? එකක් තමයි ගවර්න්මන්ට් එකේ එම්ප්ලොයි කෙනෙක් නම් පෙන්ෂන් එක.
පෙන්ෂන් එක ටැක්ස් වෙන්නේ නැහැ. ඒක එක්සෙම්ප්ට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒක ඊට පස්සේ සමහරක් කාලවලට හම්බෙනවා වන්දි. මොකක් හරි ඔයා ජොබ් එක කරන අතර ඔයාට ඉන්ජරි එකක් වෙලා. හරිද? පර්සනල් ඉන්ජරි එකක් වෙලා ඒකට වන්දියක් හම්බෙනවා කම්පැනියෙන්. එහෙනම් ඒකත් ටැක්ස් වලින් එක්සෙම්ප්ට් වෙනවා. ඔන්න දෙකයි. හරිද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ නැති සිනාරියෝස් එකක්. ගවර්න්මන්ට් පෙන්ෂන් එක දෙවෙනි එක compensation for injuries personal injuries වලට හම්බෙන compensation ඊට පස්සේ ETF interest income එක ETF interest income එක 2987 අප්‍රේල් පළවෙනිදායි පස්සේ interest income එක employment income එකෙන් exempt වෙනවා tax වෙන්නේ නැහැ ඔයා නිකන් note කරලා තියාගන්න ETF interest income එක tax වෙන්නේ නැහැ ඊට පස්සේ EPF employee provident fund එකෙන් ඔයාට රිටයි වෙද්දි හරි ටර්මිනේෂන් එකකදී හරි ඔයාට EPF එකෙන් සල්ලි හම්බෙනවනේ අන්න ඒවත් tax වලින් exempt වෙනවා tax වලින් exempt වෙනවා පැහැදිලි නේ ඒවා tax වලින් එනවා ඒ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම tax වෙනවා cash benefit වේවා non cash benefit වේවා tax වෙනවා ඒතර non cash benefit විදිහට non cash benefit විදිහට අපි income එකට consider කරද්දී මුලින්ම බලන්න මාකට් වැලියු එක මෙෂර් කරන්න පුළුවන්ද දැන් උදාහරණයක් විදියට ඔයා කම්පැනි account කම්පැනිය third party එකකින් rent කරපු vehicle එකක් ඔයාට දීලා හරිද එහෙමනම් එතනදී ඔයාට තියෙන vehicle benefit එකේ මාකට් වැලියු එක මෙෂර් කරන්න පුළුවන් හරිද එහෙමනම් ආය අර engine power එක cc කීයද වැඩිද අඩුද එහෙම ඕනේ නැහැ කෙලින්ම ගන්න මාකට් වැලියු එක එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එකක් විදිහට. ඉතින් ඕක තමයි සරල කතන්දරේ. අනිත් එක හැම වෙලාවෙම බලන්න මොකක් හරි ඉන්කම් එකක් දීලා නම් ඒ ඉන්කම් එක එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙච්ච එකක්ද නැද්ද? හම්බෙච්ච එකක් නම් ටැක්ස් වෙනවා නැත්නම් ටැක්ස් වෙන්නේ නැහැ. ඕක තමයි බේසික් රූල් එක. හරිද? එතකොට එහෙනම් මෙයාගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක මුලින් කම්පියුට් කරමු ටක් දාලා හරිද ගවර්න්මන්ට් පෙන්ෂන් තියෙනවා ගවර්න්මන්ට් පෙන්ෂන් ටැක්ස් නොවුනට කමක් නැහැ ඔයා ලියන්න එක්සෙම් කියලා ටැක්ස් නොවුනට කමක් නැහැ ඒක ලියන්න ඔයා එක්සෙම් කියලා අතන 55000ක් තියෙනවා ඒක එක්සෙම්ට් වෙනවා හරිද ඊට පස්සේ තියෙනවා මෙයාගේ සැලරි එක මෙයාගේ මන්ත්ලි සැලරි එක සැලරි මෙතන දීලා තියෙනවා 220000ක් කියලා හරිද හැබැයි මෙතන කියනවා මොකද්ද මේ මේ සැලරි එක තියෙන්නේ after deducting EPF at 8% අහිනම් මේ 220000ක් කියලා කියන්නේ EPF අඩු කරපු ඒ employee ගේ contribution එක අඩු කරපු ගාණ එතකොට ඒ 8% අඩු කරපු 220000 අපි සැලරි ඉන්කම් එක විදියට කන්සිඩර් කරන්නේ නෑ මං කව කිසිම එකක් අඩු කරන්න දෙන්නේ නෑ හරිද ආ එහෙමනම් මේ තියෙන්නේ EPF එක අඩු කරපු ගානනේ employee ගේ contribution එක එතකොට මේක අපි කියනවා මේක 92කින් බෙදලා මේක 100ෙන් වැඩි කරන්න එතකොට එනවා මෙයාගේ monthly salary එක හරිද 239,130යි වැඩි කිරීම 12 අනේ ඒක තමයි එතකොට එයාගේ සැලරි එක වෙන්නේ 268,69,560යි සක්ගල් හදන්න ඕනින් ද මේ කියනවා මම මොනවාරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න සැලරි එක තේරුණාද සැලරි එක අපහැදිලිද සැලරි එක දැන් මෙතන කියනවා එක්සෑම් එකේ මේ සැලරි එක 220000 දීලා තියෙන්නේ EPF 8% අඩු කරාට පස්සේලු ඒතර EPF එක අඩු කරන්න දෙනවද එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් ටැක්ස් වලදී
එතකොට ඔයා 220000 වැඩි කිරීම 12 කියලා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක දැම්මත් වැරදි. තේරෙනවද? එතකොට 220000 කියන්නේ 8% අඩු කරාට පස්සේ ගාන. ඒ කියන්නේ මේ 220000 කියන්නේ දැන් 8% නේ කපන්න EPF එක. එතකොට 220000 කියන්නේ 92ක් කියන එක. 92කින් බදලා 100ෙන් වැඩි කරපුවාම එනවා gross salary එක. තේරුණාද? තේරුණාද කියනකො. මං කියවන කිසිම එකක් අඩු කරන්න දෙන්නේ නැහැ කියලා. බේසික් සැලරි එක තමයි ගන්න ඕනේ. හරි තේරුණා. හරි ඊට පස්සේ කියනවා ඒක හරි. ඊට පස්සේ කියනවා කම්පැනි EPF contribution එක 22000යි. කම්පැනි EPF contribution එක 22000යි. හරි 112. 112 22000යිලු. එතකොට ඒක අපේ tax computation එකට ගන්නවද? කියනවා. EPF contribution. EPF contribution එක tax වෙනවද? නෑ. ඈ? Yes. ඕ නෑ වැඩේ කරတာ. EPF එක EPF එක monthly මම එදත් කිව්වා අදත් කිව්වා EPF එක මතක තියාගන්න කම්පැනි සේවකයාගෙන් අට කපද්දි කම්පැනි 12ක් දානවනේ 12 employee benefit එකක් උනාට කරන්න තාම job එක කරනවා නම් ඒක benefit එකක් වෙන්නේ නැහැ ඒක benefit එකක් වෙන්නේ කවදාහරි එක හම්බෙද්දි හැබැයි හම්බෙද්දිත් ඒක exempt වෙනවා හරිද ඒක නිසා මෙතන 12% company contribution එක employee ට බෙනිෆිට් එකක් විදියට ගන්නෙ නෑ. හරිද? පැහැදිලිනේ නේ? EPF contribution එක. මෙතන XM කියන්නත් බෑ ඇත්තරම. XM එන්නේ EPF එක කවදා හරි ඔයා ජොබ් එකෙන් අස්වෙද්දි EPF එකෙන් සල්ලි ටික එකපාර හම්බෙනවනේ. අන්න එතනදී තමයි ඔයාට ඇත්තට මේ බෙනිෆිට් එක කන්සිඩර් වෙන්නේ හැබැයි ඇක්ට් එකේ කියලා තියෙනවා ඒක XM කියලා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් හරිද not liable හරිද ඒකත් හරි EPF contribution එකත් හරි ඊට පස්සේ මොකද්ද තියෙන්නේ entertainment allowances 20000යි ආ මෙයාට allowance එකක් දෙනවලු entertainment වෙනුවෙන් එහෙනම් ඒක part of employment income entertainment allowance entertainment allowance 20000 ගානේ 12ක් හම්බෙලා තියෙනවා අවුරුද්දට එතකොට 240000යි 240000යි entertainment allowance හරිද ඊට පස්සේ කියන during the month of December 2018 company has declared a bonus which is equal to 2 times of the basic salary but is still not paid ආ bonus එක declare කරලාලු salary එක වගේ දෙකක් bonus එකක් declare කරලාලු salary එක වගේ දෙකක් ඒතර හැබැයි තාම ගෙවලා නැහැලු ඒතර ඒක tax වෙනවද නැද්ද ඒක මේ අවුරුද්දේ tax computation එකට ගන්නවද නැද්ද Yes or no? Yes or no? No. මතක තියාගන්න බෝනස් එක tax වෙන්නේ සල්ලි වලින් ලැබෙන point එකේදී. හරිද? බෝනස් එක tax වෙන්නේ salary එකෙන් as way මේ ලැබෙන point එකේදී. බෝනස්. Not liable. හරිද? ඒ liable නැති cash වලින් හම්බෙලා නැති නිසා. පැහැදිලිනේ මං කියන එකනේ. හරි. ඊළඟ එක
එන්ටර්ටේන්මන්ට් ඇලවන්ස් එක මන්ත්‍රී 20,000ක් කියලා දීලා එයා ඩියුරින් දිය ඒකේ එක්ස්පෙන්ස් කළේ 50,000ක් කියලා දුන්නොත් අපි මෙහෙමනේදී එලවන්ස් එකක් දුන්නට පස්සේ ඒක මේ මේ සැලරි එකට ඇඩ් වෙලා නැහන්නේ. එතකොට ඒ සල්ලි ගිහිල්ලා ඉවරයි. ඒ එන්ටර්ටේන්මන්ට් ඇලවන්ස් එකෙන් එයා එන්ටර්ටේන් කරලා නැද්ද කියන කතාවද නැහැ ටැක්ස් වලට. එන්ටර්ටේන් කරලා නැත්නම් එයා බැලන්ස් එකේ ඒ සල්ලි තියෙන එයාගේ ළඟනේ. තේරුණාද ඔයාලට? හරි. බෝනස් එක ටැක්ස් එක ඊට පස්සේ කියනවා ද කම්පැනි හැස් ප්‍රොවයිඩ් ද වෙහිකල් විත් ෆුවල් ඇන් ඩ්‍රයිවර් මිස්ටර් දේනා එන්ජින් කැපැසිටි 1800යි අන මෙතන මෙතන මේ මේ කියලා නැහැ මේක රෙන්ට් එකට ගත්ත එකක්ද නැද්ද ඒක මොනවක්වත් කියලා නැහැ ඒතර මාකට් වැලියු එක සම්බන්ධයෙන් ඩේටා දීලා නැහැ මාකට් වැලියු එක ගැන ඩේටා දීලා නැත්නම් අපිට ඉල්ල රෙවෙනු ඇක්ට් එකේ දීලා තියෙනවා එන්ජින් කැපැසිටි එක 90 ෆික්ස් අමවුන්ට් එක. අනේ අමවුන්ට් එක ගන්න මෙතන බෙනිෆිට් එක විදිහට. හරිද? හරි ඊළඟට තමයි වෙහිකල් බෙනිෆිට්. වෙහිකල් බෙනිෆිට් vehicle benefit එකේ මෙතන vehicle එකට vehicle එක ඊට පස්සේ driver ඉන්නවා driver දීලා fuel උත් දීලා තියෙනවා එහෙනම් එතන benefit තුනක් තියෙනවා හරිද මේක 1800 cc වලට වඩා අඩු නිසා vehicle benefit එක සලකන්න රුපියල් 20,000ක් විදියට ඊට පස්සේ driver 10,000 හරිද ඊට අමතරව මෙතන fuel උත් දෙනවා හරිද ඕල් දෙනවා නම් 20,000. එහෙම රුපියල් 50,000ක් තියෙනවා මෙතන vehicle benefit එක monthly. monthly vehicle benefit එක 50,000. හරිද? අපි tax computation එක කරන්න අවුරුද්දකටනේ. එතකොට මේක 12 කට කරා නම් හරි ඔයා. මේක 12 කට කරා නම් හරි vehicle benefit එක පනස්තරම් වැඩි කිරීම 12,06,000 මේකෙන් බෙනිෆිට් එක 106,000 හරිද ඊට පස්සේ කියනවා company has provided the housing deliverable to him net annual value of that house is 106,000 rate applicable on gross rent value 10% company has paid 20,000 in each month as a rent to the landlord and deduct 2,000 from his salary හරිද මෙතන කියනවා මෙයාට ගෙයක් දීලා තියෙනවලු ඒ ගෙදරේ net annual value එක 106,000 gross rent එක rate payable එක 10% එහෙම කියන ගමන් මේක rent out කරලා දීලා rent out කරලා තමයි employee ට දීලා තියෙන්නේ. එහෙනම් මම කිව්වා market value එක measure කරන්න පුළුවන් නම් market value එක තමයි මෙතනදී ගන්න ඕනේ. හැබැයි මෙතන තව පොඩි විශේෂයක් තියෙනවා market value එක මෙයාට මේ rent එක දීලා තියෙන රුපියල් 20,000 company එකත් ඒකක්. එහෙනම් මේකේ market value එක රුපියල් 20,000යි. හැබැයි මතක තියාගන්න මේ සේවකයාගේ රුපියල් 2000 කපනවා. ඒ කියන්නේ employee ගේ පැත්තෙන් මේකේ benefit එක තියෙන්නේ කියලා 18,000යි. එහෙනම් 18,000 වගේ 12ක් තමයි මෙතනදී සේවකයාගේ පැත්තෙන් benefit එක තියෙන්නේ. සේවකයාගේ පැත්තෙන් benefit එක තියෙන housing benefit එක 18,000යි 12. housing benefit housing benefit අර housing benefit 18,000 වැඩි වීම 12 216,000
housing benefit එක 2,400,000. හරිද? ඊට පස්සේ මෙයාගේ ගෙදර ෆෝන් බිල. ටෙලිෆෝන් බිල. ටෙලිෆෝන් බිල. ආ මෙතන මෙයාගේ ඔෆිස් ඔෆිස් ෆෝන් එක නෙවෙයි. මෙතන කියනවා එයාගේ එයාගේ ගෙදර ෆෝන් බිල තමයි කම්පැනි ගෙවලා තියෙන්නේ. ආ එහෙනම් මේක ටෝටල් ගානම ගන්න ඒක අවුරුද්දට දීපු මුළු ගාන තමයි 180,000. මේක මන්ත්‍රි කියලා නැහැ. හරිද? මේ අවුරුද්දට රීඉම්බර්ස් කරපු මුළු ගාන තමයි 180,000. එහෙනම් ඒක සේවකයාට බෙනිෆිට් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන කියන මෙඩිකල් එක්ස්පෙන්සස් 2,00,000ක් කම්පැනි රීඉම්බර්ස් කරලා. හරිද? මෙඩිකල් එක්ස්පෙන්සස් 2,00,000ක් රීඉම්බර්ස් කරලා. The medical expense reimbursed for the year 102,000. Are the medical expenses reimbursed? Medical expense का 102,000. तो ना medical expense का 102,000 मामा क्यों हुआ? Medical expense का अरे ओकोर्ड में uniformly apply वेला ना ये का employment income में कर गाने नहीं है. अबे मेरे तो नहीं मैं किया रहा है. एक ने सवाल option देखा बताइए ना वाह. अरे द මේක 102 employment benefit එකක් විදියට ගන්නවනම් note එකක් දාන්න this is not uniformly applicable to all employees කියලා දාලා 102 employment income එකට ගන්න. එහෙම නැත්නම් ඔයා ගන්නෙ නැත්නම් මේක uniformly applicable to all employees in same grade කියලා note එකක් දාලා නොගෙන ඉන්න පුළුවන්. බලන කෙනා ආහා ඒක අනිවාර්යෙන් ලකුණු දෙන්න ඕනේ මන. හරිද? අපි අපි ඇසියුම් කරමු මේක යුනිෆෝම් ඇප්ලයි නැහැ කියලා. මෙඩිකල් එක්ස්පෙන්ස් මෙඩිකල් එක්ස්පෙන්ස් 102,000. මෙඩිකල් එක්ස්පෙන්ස් එක 102,000. अब इधर नोट कर दाम नॉट यूनिफॉर्मली एप्लीकेबल टू ऑल एम्प्लॉइज अरे तो वो ठीक है तो हमारे तो बड़े एम्प्लॉयमेंट बेनिफिट भी दिया थी ना तो बड़े मेंटेन के टोटल के दाम ने टोटल के तीनों आपने इस तुलना से 5,500 हटाया ආයෙත් යා ගන්න ටයිම් එක නැහැ. මොකද තමයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. එම්ප්ලොයිමන්ට් ඉන්කම්. එම්ප්ලොයිමන්ට් ඉන්කම්. හරිද? ඉතින් මේ මේ ටෝටල් මේ අපි කරේ වර්කින් එකක් මේ මේ වර්කින් එකේ තියෙන මේ ටෝටල් එක අරන් යන ඔය කම්පියුටේෂන් එක. අර employment income එකේ total එක අරගෙන ඔයාගේ computation එකට මේ තියෙන employment income ඔයාට එතන ඕනනම් මෙතන දාන්න note 1 හරි working 1 හරි කියලා දාලා working 1 මෙතන ලියන්න 43 560 ඒ employment income එක. හරිද? ඊට පස්සේ මෙතන මොනවද business income නැහැ. business income නැහැ. හරිද? හරිද? ආ මෙන්න මෙතන තියෙනවා interest income එකක් 150,000 from the BOC office FD. හරිද? මේක මතක තියාගන්න. දැන් මේක අපි මේ ගාන හදන 2021 year of assessment කියලා හිතනනේ. මේක 2021කට කියලා දෙනවා නම් මෙතන මේ withholding tax කියලා මෙතන ඔහොම දෙන්න විදියක් නැහැ. මෙතන දෙන්න විදියක් නැහැ. හරිද? මේ මේ ගාන exam එකේ වාර දෙන්නේ 2021 year of assessment එකට නම් මෙතන මේ WHT deducting withholding tax කියලා දෙන්න විදියක් නැහැ. withholding tax කියලා දෙන්න විදියක් නැහැ. මොකද interest වලට withholding tax එකක් දැන් නැහැ. individuals ලට ගෙවද්දි 5% withholding tax දැන් කපන්නේ නැහැ. හරිද? ඒක නිසා මේක 2021 කට කියලා දීලා තිබුණොත්
මේක tax ගෙවීමක් payment එකක් වෙලා නැති නිසා කෙලින්ම මේ 150,000 investment income එකක් විදිහට ගන්න. Investment income එකක් විදිහට ගන්න. Investment income. Investment income 150,000. Other income මොනවත් නැහැ. ඉතින් මෙයා මේ මුළු assessable income එක කියනවා 44,55,560. रुपया कैश वोनिंग करोगे डोनेशन ने का किया था अरे तो क्वालिफाइंग पेमेंट किया ना 10,000 अरे क्वालिफाइंग पेमेंट 10,000 अरे ये ना एसेसेबल इनकम में की पर्सनल आरिलीफ 3 मिलियन भी क्वालिफाइंग पेमेंट 10,000 में आनु करा दे इतनो क्या ना टैक्सेबल इनकम में का टैक्सेबल इनकम में की ना इनकम इतने का तेरुना उन्होंने आप ऐसे इतना तीन आद टेलीफोन बिल से ये टू पनाह गाते नहीं ते में इतना पहले जो किया ना मैं के गेवर तीन ने यहाँ के गेदर टेलीफोन बिल किया ना तो गेदर टेलीफोन मैं आगे ऑफिस वालों टी यूज़ भी मार के लाने हैं नहीं गेदर एक ने मैं गेवर तीन देखने चाहता मैं 100% गाते अरे तो टैक्सेबल इनकम में का पहली है नहीं हाँ इधर पास एक मां ग्रोस टैक्स लाइबिलिटी का मित्र में इधर तीन तरह की ना दर ना अरे ग्रोस टैक्स लाइबिलिटी अरे यहाँ के 5 लाख से අනුපන්දාස් 560 ට තියෙන්නේ taxable income එක. එතකොට first 3 million tax වෙන්නේ 6% ගන්නනේ. එතකොට මේ 5 ලක්ෂ 95,560ම tax වෙන්නේ 6% ගන්න. එතකොට gross tax liability එක කීයද? 5,95,560 × 6% 95,833යි. අර මේ තමයි gross tax liability එක. इधर बस इन्होंने टैक्स पेबल लेकर आ मेथड किया ना वाह मेथड किया ना वाह कंपनी है डिडक्ट 8,000 है पे दे मतलब क्या गांडे डिडा स्विस से जनमारी पाले दें दे इधर पे ई के लेका क्या मेथड ना एक्सेम में के गाना दे दिदे रुपया आटा दे हाँ एपिट किया ना पे ई के लम निकाल लोगों ने तमा पढ़वा एडवांस पेमेंट ऑफ इनकम टैक्स अरे द कंपनी ये पढ़ी के बाद दी अरे पे ही वोल्ट वैसे ना मार्क देंगे क्या लेकिन ना वेकर देंगे ना एपिट किया ला इतना एपिट किया ला टैक्स का कपड़ा दिए ना आटा दाह ये ना एक ऑलरेडी टैक्स के देवल दिए ना निशा एपिट के कपड़ा आरु कराना देना आटा दाह ये ना आटा दाह आरु कराना पास से ये ना बैलेंस टैक्स के असुहार दास असियर दिस तुम्हारे मैं कहता हूँ बैलेंस टैक्स पेबल लेकर बैलेंस टैक्स पेबल लेकर असुविधा 733 ग्रॉस टैक्स लायबिलिटी है ना टैक्स लायबिलिटी है कि टैक्सेबल इनकम में के 6% टोलिंग में निकला एपिट के आटा दाह के वाले दिन एपिट का टुकड़ा रफ़ा से बैलेंस टैक्स पेबल लेकर असुविधा 733 अर्थात
මේ මතක තියාගන්න පටල ගන්න එපා මේ අපි හැදුවේ 2021 යුරෝප් ඇසෙස්මන්ට් එකට මේ ගාන අපි හැදුවේ 2021 යුරෝප් ඇසෙස්මන්ට් එකට එතකොට 2021 ට අර පර්සනල් රිලීෆ් එක ලක්ෂ 5 කියන එක අදාළ නැහැ ලක්ෂ 5 වෙනකොට තමයි 3 බිලියන් ඊට පස්සේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ලක්ෂ 7 කියන එක 19 ලිස්ටටයි තිබ්බේ අපි මේ හැදුවේ මේ ගාන 2021 කියලා හිතලා 2021 කියලා හිතලා අරද එතකොට 2021 කියලා ආයතලා හදද්දි මේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ලක්ෂ 7ක් නැහැ කිව්වම ඉතින් ඒක එහෙම එකක් නැහැ ලක්ෂ 7 හොඳයි පේ මේක 2021 කට අදාළව දුන්නොත් පේයි කියලා එකක් තියෙන විදියකුත් නැහැ එහෙමනම් තියෙනවා ඇපික් කියලා මේක 19 20ට අදාළව තිබ්බොත් පේයි කියන එක හරියයි මම 19 මේ ගානම 19 20ටත් හදමුඩක් ගාලා හරිද එතකොට මේ වැඩේ ඉවරයි නේ කතන්දරේ පැහැදිලිනේ තමන ගැට තියෙනවා अमाउंट का हारी दे ऐ मेरे को कुछ नहीं गान टोटल करा कर दे एसेसेबल इनकम आय का 47500 ऐ 500 ऐ 500 बलन वाय कह लेगे गाल बलन ना देना सब क्या ना हलाल कर අතරි 47500ට personal relief 3 million qualifying payment 10000 हाँ मेतन में 10,000 लक्ष्य की आरती इतने दर लक्ष दस पे गाँधी मे टोटल की लक्ष्य की हदा गंडे दाहतर दाहतर एक हर एक अरे एनी वे वाट गा कतंद्रे तीर अन्नी इधर मैं तीर पे अपैदी नीला हरी लक्षा कतंद्री ने मेडिकल बेनिफिट ओल एंप्लॉयी स्कीम तीबनो एंप्लॉयी को रीइंबर्स कर लीबनो एक मेडिकल बेनिफिट ओल एंप्लॉयी स्कीम तीबनो නෑ ඒක ඇප්ලයි වෙන්නේ නෑ ඒකනේ එතකොට ඒක නේ ඒ කම්පැනි නේ බෙනිෆිට් එක දීලා තියෙන්නේ නේ එතකොට ඒක ගන්නෙ නෑ ඒක ඔක්කොටම අදාළ දෙයක් එතකොට එම්ප්ලොයිට කොහොමත් එතනදී පොස්ට් එකක් වෙලා නෑ ආ එතකොට ඒක එම්ප්ලොයිගෙ පැත්තෙන් ඇත්තටම වාසියක් ඇත්තටම මොකද කම්පැනි රීඉම්බර්ස් කරලා තියෙනවා ඒක අනිත් අයකට ඇප්ලයි නිසා මම මගේ ටැක්ස් එකට ගන්නෙ නෑ මොකද මම මේකට ටැක්ස් දෙවන්නේ නෑ लक्ष तुनक में 3 मिलियन है लक्ष तुनक में 3 मिलियन 3 मिलियन තමයි දැන් 2021 ඉයර් එකේ ඉඳලා personal relief එක 3 මිලියන් 2021 ඉඳලා tax rate එක 6.18 high apply වෙන taxable income එක 3 මිලියන් වෙනකම් මෙතන taxable income එක 3 මිලියන් වලට වඩා වැඩි නැති නිසා මුළු එකම වැඩෙන්නේ 6.6 ගන්න 3 මිලියන් වැඩි නැහැ වැඩි වුණා නම් පළවෙනි 3 මිලියන් 6% බැලන්ස් එක 12% හරිද හරි එතකොට මේ ගානට ටක්කාර හදමු 19 20 කියලා ආවොත් 19 20 කියලා ආවොත් හරිද එතකොට මම කිව්වා 19 20 කියලා ආවොත් උතන අර පීරියඩ් දෙකක් කියනවා පීරියඩ් දෙකක් කියනවා හරිද පීරියඩ් දෙකක් කියනවා
දහනමේ 20 කියලා ආවෝ. සංගල එකක් හදන්න උදව් කරහින්. එතන අර විදිහටම තමයි ෆෝමැට් එක ගහගන්න. හැබැයි ෆෝමැට් එක ගහද්දි first 9 month first 9 month යනත් අපිට first period ඊට පස්සේ second period කියන්නත් පුළුවන්. අර first period second period මේක කඩා ගන්න employment benefit employment income අතරවා ලියන්න employment income business income employment income business income ඊට පස්සේ investment income investment income other ඒක තමයි accessible income අද format එක ගහ ගන්න ටක් ගා first 9 month එහෙම නැත්නම් first period second period screen එක පේනවා හරිද හරි එතකොට අපි මේ employment income එක working එකක් විදියට එයා දාගන්න working එකක් විදියට දාගන්න working 1 එක වෙන තැනක employment income එක හොයාගන්න employment income වෙන තැනක employment income එක හොයාගන්න working 1 employment income and then employment income etro pension and pension etro metana padaka thiyagena employment income ekak hadaddi working ekak hadaddi 9 months 3 months kiyala vena vena thamai hadanna done harada obada api vena vena ekak income ekak hoya ganna etro working ekak karaddi eka vena vena hada ganna done අද පෙන්ෂන් එක එනිවේ XM ඒක කලිනුත් තිබ්බ දැනුත් තියෙනවා XM ඊට පස්සේ gross salary gross salary අර විදිහම තමයි අර 220,092 න් බෙදුවා 100 න් වැඩි කරා එතකොට එනවනේ 239,130ක් හරිද ඒ monthly salary එක ඒ වගේ නමයක් ඒ වගේ නමයක් තමයි ඔයා කැලකින් ගහලා බලන්න 21,52,170යි හරිද මෙන්න සැලරි එක වගේ මාස 9ක සැලරි එක තමයි 21,52,170 ඊට පස්සේ 3 month සැලරි එක 817,390යි 817,390යි හරිද ඊට පස්සේ entertainment අර අරකම මාස 9 මාස 3ටයි හදාගන්නේ අරකම තමයි 180,060,000 මාසෙට රුපියල් 20,000යිනේ ඒතර මාස 9ක් 180,000යි මාස 3ක් 160,000යි හරිද ඊට පස්සේ බෝනස් බෝනස් එකක් not liable not liable ඊට පස්සේ vehicle benefit vehicle benefit අපි අරක හොයාගත්තනේ වාහනයට 20,000යි fuel වලට 20,000යි ඊට පස්සේ driver ට 10,000යි 50,000යි උතුර monthly benefit එක monthly benefit එක 50,000යි ඒ වගේ මාස 9ක්නේ 450,000යි ඊට පස්සේ මාස 3ක්නේ second period එක 150,000 හරිද එතකොට vehicle benefit එකක් කලින් සහ දැන් කියලා වෙනස් තුන්නේ නැහැ. ඒකේ වෙනසක් නැහැ. කලින් සහ දැන් කියලා වෙනසක් නැහැ. හරිද vehicle benefit
ඊට පස්සේ housing benefit housing benefit ඒකත් රුපියල් 18000 නේ මාසයකට ඒක වෙනසකුත් නැහැ ඒතර 18000 වගේ මාස 9ක් 162000යි මාස 3ක් 54000යි 18000 3ක් 54000යි employment income කොයි විදිහට අදාළ නැද්ද වෙනසක් නැහැ හරිද ඊට පස්සේ expense reimbursement expense reimbursement ආ මෙයාගේ ගෙදර ෆෝන් බිල ගෙවලානේ ගෙදර ෆෝන් බිල ගෙවලා 180000 ඒ අවුරුද්දට 180000 ඔන්න ඔතන පොඩි දෙයක් තියෙනවා ඒතර 180000 අවුරුද්දට ටෙලිෆෝන් බිල ඔන්න 180000 ඔයා ප්‍රෝරාටා බේසිස් ඒ කියන්නේ මාස 9කට 3කට කියලා වෙන වෙනම කඩන්න අදලා තමයි ඒ ටෙලිෆෝන් බිල මෙතන 135000යි මෙතන 45000යි අර එක්ස්පෙන්ස් රීඉම්බර්ස්මන්ට් එක ඊට පස්සේ මෙඩිකල් එක්ස්පෙන්සස් උත් එහෙමයි මෙඩිකල් එක්ස්පෙන්සස් උත් එහෙමයි අර ලෝ එක එහෙමම තමයි 19 20 20 21 කියලා වෙනසක් නැහැ යුනිෆෝම්ලි ඇප්ලිකබල් නම් ඕල් එම්ප්ලොයිස් ඒක ඉන්කම් එකක් නෙවෙයි uniformly applicable නැත්නම් ඒක income එකක් විදියට ගන්නවා අපි assumption එකක් දානවා ඒක uniformly applicable නෑ කියලා ඒ යනවා මේක benefit එකක් විදියට ගන්නවා අවුරුද්ද පුරාවට මෙයා reimburse කරලා ඇද්දිනේ එහෙම හිතුවොත් නැත්නම් මෙතන මෙයා දෙන්නේ මේ මේක මේක 19 20ට අදාළව දෙනවනම් මේක හරියට දෙන්න ඕන හරිද මේක හම්බෙලා තියෙන්නේ මාස 9 තුලද මාස 3 තුලද කියලා දෙන්න ඕනේ හම්බෙච්ච දවස දෙයි ගානේ ඒ හම්බෙච්ච දවස දීලා තියෙනවා නම් first period the second period දිගින් එකව decide කරලා ගන්න. මේක කියලා නැති නිසා මම ඒක period දෙකටම බෙදලා දානවා. medical expense එක පළවෙනි period එකේ 150000යි. ඊට පස්සේ second period එකේ 50000යි. එතකොට මුළු income එක දැන් එකතු කරා. 22යි 29යි 170යි first period එකේ second period එකේ 10,76,390යි හරිද හරි හරි නේ તો ઇસકે નીચે આ કરવા માંગુ છું employment income එක පැහැදිලි නේද එතන කියපු කතන්දරේ හරිද ඔය ඔය employment income එක මේ employment income එක ඔයාගේ computation එකට ආයන්න total එක හරිද ඔයාගේ employment income එකට ආරයන්න first period එකට 22යි 29යි 170යි second period එකට 10යි 70යි 390යි හරිද फाइन टैक्स එහෙමනම් ඒ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදියට ගන්නෙ නෑ ඒක මොකද ෆයිනල් ටැක්ස් එකක් නිසා ඒක ඉන්කම් එකට ගන්නෙ නෑ ඒක ඉන්කම් එකට අරගෙන විත්හෝල්ඩින් ටැක්ස් එක විදියට ටැක්ස් ක්‍රෙඩිට් එකක් එහෙම ගන්න එක වැරදි ඒක ෆයිනල් ටැක්ස් එකක් ඒක පාර්ට් ඉට්ස් නොට් අ පාර්ට් ඔෆ් ඇසෙසබල් ඉන්කම් ඒක නිසා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ගන්න එපා එතන මේක දාන්නේ 20ට අදාළව හදනවා නම් ඩිවිඩන්ඩ් ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදියට ගන්න එපා. ඊට පස්සේ අදර් ඉන්කම් උත් නැහැ. අදර් ඉන්කම් නැහැ. ඇසෙසබල් ඉන්කම් එක දැන් ටෝටල් කරාන්ට 22 29 170යි. සෙකන්ඩ් පීරියඩ් එක 10යි 70යි 390යි. හරිද? ඔන්න ඇසෙසබල් ඉන්කම් එක.
assessable income එක. හරිද? හරි. ඊට පස්සේ මෙයාගේ relief. හරිද? relief දින personal relief. personal relief. ආ ඔන්න ඔතන ඔයා හොඳට සැලකිලිමත් වෙන්න. මෙතන period දෙකක් තියෙනවා tax law දෙකකටම හැදෙන්නේ. එතකොට පළවෙනි 9 months වලට මම කිව්වා personal relief එක 105යි තිබ්බේ අවුරුද්දටම. එහෙනම් 105න් ලක්ෂ මාස මාස 9කට අදාළව ගන්න 375,000යි. අර first period එකට 375,000යි. හරිද? ඊට පස්සේ second period එකට අවුරුද්දකට 3 million. හැබැයි මෙතන second period එකේ අලුත් law එකට apply වෙන්නේ මාස 3ක් නිසා එතන එන්නේ 750,000යි. 750,000යි. 750,000යි personal relief. හරිද? ඊට පස්සේ employment relief. employment relief. අර ඔයාලගේ 107ක් ගැන එතන පරණ ලෝකයේ හැටියට employment income එකක් තියෙන කට්ටියට 107කුත් හම්බුණා. හරිද? එතන 107 හම්බෙන්නේ අවුරුද්දකටනේ. එතන පරණ ලෝකයට අනුව මෙතන apply වෙන්නේ මාස 9ක් නිසා 107 මාස 9ක ප්‍රමාණය ගන්න. 525,000. 525,000. හැබැයි මතක තියාගන්න employment relief එකක් අලුත් ලෝකයේ හැටියට නැහැ. ඒක නිසා අලුත් ලෝකයේ හැටියට මාස 3ක් හැදෙනෝනේ මෙතන. ඒකට එනනම් 0. හරිද? ඒක 0 employment relief. employment relief. හරිද? හරි. employment relief ඊට පස්සේ expenditure relief කියන මොනවාක්වත් නැහැ ඊට පස්සේ donation තිබ්බා අර donation තිබ්බා $10,000 අරද donation තිබ්බා $10,000 එතකොට 10,000 donation first period එකකටද second period එකකටද කියලා මෙතන කියලා නැහැ. හරිද? මේ ගාන පරණ ගානක් නිසා මේක හරියට දෙනවා නම් මේ donation එක දීපු දවස දෙන්න ඕනේ. ඒ දීපු දවස දීලා තියෙනවා නම් ඒ 10 9 months වලට period එකකටද දීලා තින්නේ 3 මාස 3 period එකකටද කියලා බලලා දැම්ම නම් හරි. එහෙම නැත්නම් අපි මෙතනදී අර month වලට කඩලා දාමු pro rata basis. හරිද? donation 10,500ක් පළවෙනි පීරියඩ් එකට ඊට පස්සේ 2,500ක් සෙකන්ඩ් පීරියඩ් එකට දාන්න. හරිද? ඉන්වෙස්ට්මන්ට් එක අපෝ කියලා දැන්නේ ඉන්වෙස්ට්මන්ට් එක පටවලා ගන්න එපා මම කිව්වා හැම වෙලාවෙම ඔළුවේ තියාගෙන මේ ගාන මුලින්ම ලියාගන්න 19 20 දක්ෂේ වර්ෂයට 90 කියලා ලියාගන්න. ඒතර 19 20 අවුරුද්දේදී තිබ්බ ටැක්ස් ලෝ එකේ හැටියට ඉන්ට්‍රස්ට් ඉන්කම් එක හම්බෙද්දී බැංකුව 5% withholding tax කපලා තමයි ගෙවන්නේ. හරිද? එතකොට ඒ බැංකුව ගෙවපු බැංකුව ඔල්රෙඩි ටැක්ස් ගෙවපු එකට අපි ගෙවන්න ඕනේ නැහැ. ඒක නිසා අපේ ඉන්කම් එකට ගන්න එපා කියලා තිබ්බේ පරණ ලෝකයේ හැටියට. පරණ ඇමෙන්ඩ්මන්ට් වල හැටියට. හැබැයි රීසන්ට් ඇමෙන්ඩ්මන්ට් වල හැටියට බැංකුව කපන්නේ නැහැ. බැංකුව කපන්නේ නැත්තම් ඒක නිසා තමයි අපි කලින් 2021 ට අනුව හදද්දී 150,000 ඉන්කම් එකට ගත්තේ. මොකද බැංකුව කපලා නැති හින්දා. මෙතන බැංකුව කපලා තියෙන නිසා අපි ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට ගන්නෙ නැහැ. ඒක ෆයිනල් ටැක්ස් එකක් නිසා ඒක ඒවට අපි කියන ෆයිනල් විත්ෝඩින් පේමන්ට් කියලා. හරිද? එහෙනම් මෙන්න ඇසෙසබල් ඉන්කම් එකේ රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරලා දැන් ඔය ලියා ගන්නත් ගන්න. ටැක්සබල් ඉන්කම්. ටැක්සබල් ඉන්කම්. පියද දිස්ත්‍රික් උන්සි ඉස්දක නම් එකයි තෑබ. මයිනස් minus 5 lakh 5000 minus 10 5000
कंप्यूट कर बैलेंस टैक्स पेबल
उत्तर इनकम एंप्लॉयमेंट इनका इंडिविजुअल इन्वेस्टमेंट इनकम और टैक्स पीरियड आठ लाख से पांच दा कैलकुलेट करे जनवरी स्टैंडर्ड टैक्स इंडिविजुअल स्टैंडर्ड टैक्स रेट दिए किए किए रहते अरे टैक्स लैब कौन मत किए हैं कौन मत टैक्स लैब किए लेकिन आलू तारे सीए हायर दोहा दहाड़ का टैक्स रेट एंड कालीन दिदांस दहान में दोहाई तीस से का बिना काम इंडिविजुअल लगे टैक्स इनकम टैक्स रेट को हम तो दी बे यानो पालेवेनी लाख से हायर 4% देवेनी लाख से हायर 8% ये मने ये दिखी विषय हाथ रखते हैं ना काम ओ तो रे लाख से हायर हायर यानि स्लैब बैंक कटे ने लाख से हायर कटे तो रे लाख से हायर के ना आउट दगर हर द ये तो रे लाख से हायर आउट दगर है ना ये तो कोटा मैं अभी धान में विस्तर हादत दी ओ ये रेट टेक अप्लाई भी ने 9 months हो रहा है ये तो कोटा लाख से हायर की यानि मास दोलाह कटे तो रे की मास नामे के काफी बढ़ाने दोलाह इन बदले नामे मेडिक एक है मैं 850 है अवेलेबल तीने 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 अरे पार्टनर टैक्स पार्टनर लोगों के हेड लेटर में टैक्स लेफ्टी के यानी मेडी के यानी लाख से हाया हाया एक दोलाई में इधर ना मैं नडी कर रहा मैं आराम तीन ये मतलब गाना ना तू सी ए लाख सहाय दुल्हन गी लगे वो तेरे दी है लाख सहाय पालेवनी लाख सहाय वो ईलंग लाख सहाय एट ये मगे वो तेरे दी देदा स्विस्से विसी एक टा अनुव टर्मिनल बेनिफिट एक रेड्यूस टैक्स एक टा अनुव गहात दी सर्विस पीरियड टेक गाने नहीं देने गाने नहीं एक 10 million zero इट पास से 6 and 12 यानी इतना सर्विस पीरियड ने का कंसीडर भी नहीं है अरे बस थर्ड ईयर आइटर में कंपनी गारंटी का कराना दिन तब खाली है ना मैं मैंने तब दावस्ती नींद अब मैं कंपनी गाना कुछ था ना टाइम में का देख कर मैं का तेरुना दे नहीं अभी अरे मैं के मां ट्रक का मैं पेपर आया करना मैं द बिजनेस इनकम में का टैक्स का लोगों ने किया ना අරද මෙන්න මේ බිස්නස් ඉන්කම් කියන ගාන ටක් ගාලා බලමු අර පොඩි නෝට් එකක් හෙඩින් එක ලියා ගන්න බිස්නස් ඉන්කම් කියන ටක් ගාලා ඒකට අදාළ පොඩි පොඩි වැදගත් කරුණු ටිකක් දෙන්නම් 7:40 නේ මම හරි පහන ටක් ගාලා ලියා ගන්න පොඩි පොඩි නෝට් එකක් බිස්නස් ඉන්කම් එකට අදාළව business income අනේ එතකොට ඉන්ඩිවිජුවල් ඕනෙම පර්සන් කෙනෙක්ට business income එකක් තියෙන්න පුළුවන් නේ අනේ business income එක කොහොමද tax වෙන්නේ කියලා තමයි අපි මේ consider කරන්නේ කියන්නේ ඒතර business income එක ගත්තට පස්සේ
business එකේ කියන revenue එකට නෙමෙයි tax ගෙවන්නේ. revenue එකට නෙමෙයි. revenue එකෙන් expenses අඩු කරාට පස්සේ එන income එකට තමයි ගෙවන්නේ. ඒ නිසා අපි කියන මෙතන business income කියලා මෙතන consider කරන්නේ revenue නෙමෙයි. හරිද? trading business එකක් කරන කෙනෙක් ගත්තොත් business income එක කියලා කියන්නේ business receipts. business receipts තියෙනවා. ඒ කියන්නේ business එකේ ලැබිච්ච income තියෙනවා receipts නැත්නම් income. අර ඒ income වලින් අඩු කරන් දෙනවා tax law එකේ හැටියට allowable expenses. allowable expenses. අනෝතන තමයි මේක වැදගත් කාරණාව. මෙන්න මේක තමයි tax purpose tax purpose business income tax purpose business income වෙන්නේ business receipts වලින් allowable expenses අඩු කරාට පස්සේ එන ගාණ. හරිද? හරි. එතකොට මේ business receipt කිව්වට පස්සේ හරිද? business receipts කිව්වට පස්සේ හරිද? එතන business receipt කිව්වට පස්සේ revenue එක අදාළයි. sale එක. sale. sale එක අදාළයි. හරිද? ඊට පස්සේ service income. service receipt. service receipts තියෙන පුළුවන් service receipts එහෙම නැත්නම් service e තියෙන පුළුවන් ඒවා අදාළයි. ඊට පස්සේ දැන් උදාහරණයක් විදියට ඔයාගේ business එකේ business වැඩ වලට පාවිච්චි කරපු depreciable asset එකක් තියෙනවා කියලා හිතන්නකො. හරිද? company delivery වලට ලොරියක් පාවිච්චි කරා. ඒ ලොරිය විකුණලා profit එකක් earn කරනවා. අන්න ඒකත් අපි consider කරනවා business profit එකක් විදියට. හරිද? දැන් අපි කියන එකට depreciable asset. gain from disposal of depreciable asset depreciable assets හරිද මේ depreciable කියලා කියන්නේ business එකේ වැඩ වලට purpose of business business එකේ වැඩ වලට use කරපු asset විතරයි මෙතන depreciable asset වෙන්නේ depreciate කරන්න ඉඩ දෙන්නේ හරිද අන්න ඒව විකුණලා profit එකක් ආව නම් ඒකත් consider කරන්නේ business income එකක් විදියට. එතකොට ඒකින් අඩු කරන්න දෙන allowable expenses. දැන් අපේ account set එක ගත්තට පස්සේ account set එකේ තියෙන හැම expense එකක්ම අඩු කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ allowable expenses කියලා අඩු කරන්න දෙන්නේ as per the tax law. as per the tax law. tax law. tax law එකේ හැටියට allowable expenses තමයි අඩු කරන්න දෙන්නේ. හැදෙන්න මං කියන්නේ ඒකනේ. ඒතොර PA අපේ account sheet එකේ හැම expense එකක්ම දිනන. ඒ හැම expense එකක්ම අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? income tax act එකේ අඩු කරන්න කියලා තියෙන ටික විතරයි business receipts වලින් අඩු කරන්න දෙන්නේ allowable expenses විදියට. හරිද? allowable expenses විදියට. හරිද? එතකොට මෙන්න මේ allowable expenses හරිද මෙන්න මේ allowable expenses expenses මොනවද මේ allowable expenses allowable expenses මොනවද ඇහෙනවද දැන් ඇහෙනවනේ හරිද හරි එතකොට ඔය allowable expenses ඔතන නැගන් කියපු දේ තේරුණා නේ මාටනේ
හරි මෙන්න මේ allowable expenses මොනවද කියලා ඇක්ට් එකේ කියලා තියෙනවා ඇක්ට් එකේ කියලා තියෙනවා මෙතේ මේකට තියෙනවා රූල් එකක් තියෙනවා මේ allowable expenses මොනවද කියලා ඩිසයිඩ් කරන්න තියෙනවා රූල් එකක් හරිද රූල් එකක් තියෙනවා හරිද ඒක ජෙනරල් රූල් එක ජෙනරල් රූල් මේ බිස්නස් ඉන්කම් එක හොයද්දි අඩු කරන්න දෙන්නේ මොන වියදම්ද කියලා ඩිසයිඩ් කරන්න රූල් එකක් තියෙනවා ඒකේ තියෙන පොදු පොදු නීතිය තමයි ජෙනරල් රූල් එක තමයි ඒ එක්ස්පෙන්ස් එක ඉන්ක කරලා තියෙන්න ඕනේ හරිද ඒ එක්ස්පෙන්ස් එක ඉන්ක කරලා තියෙන්න ඕනේ බිස්නස් සෝරි ඒ එක්ස්පෙන්ස් එක ඉන්ක කරලා තියෙන්න ඕනේ බිස්නස් ඉන්කම් එක ජෙනරේට් කරන්න ඕක තමයි මේන්ම රූල් එක හරිද ජෙනරල් රූල් එක තමයි ජෙනරල් රූල් එක තමයි මෙන්න මේ ජෙනරල් රූල් එක තමයි incurred to production of income හරිද අනිවාර්යෙන් business එකේ income එක product production එක වෙනුවෙන් හරිද ඉන්ක කරලා තියෙන්න ඕනේ දැන් ඒ කියන්නේ මෙහෙම ඔයා ඕනම expense එකක් බලන්න ඒ expense එක දරලා තියෙන්නේ business එකේ income එක generate කරන්නද ඒක තමයි main rule එක. එහෙම නැත්නම් අපි general rule කියලා කියනවා. හරිද? mainම rule එක තමයි production of income වෙනුවෙන්ද මේ expense එක ඉන්ක කරලා තියෙන්නේ. ඒ වගේම ඒ expense එක ඉන්ක කරලා තියෙන්න ඕනේ අදාළ year of assessment එක ඇතුලේ. හරිද? අනිත් rule එක තමයි incurred during the year of assessment. එහෙනම් මේන්ම රූල් එක තමයි අවුරුද්ද ඒ අදාළ තක්සේරු වර්ෂය තුල වියදම දරලා තියෙන්න ඕනේ අනිත් එක තමයි බිස්නස් එකේ ඉන්කම් එක වෙනුවෙන් දරලා තියෙන්න ඕනේ හරිද පැහැදිලි නේ ඔව් ඊට පස්සේ ජෙනරල් රූල් එක ඔහොම කිව්වට ජෙනරල් රූල් එකේ ඔන්න ওই විදිහට කිව්වට ස්පෙસિෆික් එක්ස්පෙන්සස් වගේක් තියෙනවා හරිද स्पेसिफिक एक्सपेंसेस वगैरह आती है ना वाह ये बात आप इग्नोर स्पेसिफिक डिडक्शन अरे जनरल रूल ले को ओह मकी हुआ टे स्पेसिफिक एक्सपेंसेस वगैरह आती है ना वाह ए टिके इन्नर रेवेन्यू एक्ट के किए लती है ना हाँ मैं विए दमा डू करूँ ना महेम करांडे मैं विए दमा डू करूँ ना महेम करांडे ए टिके टारा अरे रूल ले के එට වඩා මේ කියන ස්පෙસિෆික් රූල් එක තමයි ඇප්ලයි වෙන්නේ මොනවද ඒ එක්ස්පෙන්සස් එකක් තමයි කොස්ට් ඔෆ් සේල් එකක් තමයි කොස්ට් ඔෆ් සේල් අනිත් එක තමයි ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ඉන්ට්‍රස්ට් එක හැම කම්පැනි එක බැංක ඉන්ට්‍රස්ට් එහෙම තියෙනවනේ ඉන්ට්‍රස්ට් එක ඊට පස්සේ කැපිටල් ඇලවන්ස් ඔය ඩිප්‍රීසියේෂන් කැපිටල් ඇලවන්ස් හරි දැන් උදාහරණයක් විදිහට අපේ account set එකේ තියෙන depreciation tax වලදී අඩු කරන්න දෙන්නේ නැහැ නේ අඩු කරන්න දෙන්නේ tax law එකේ හැටියට calculate කරපු tax expense එක මේ capital allowance නෝ depreciation allowance එකනේ අන්න දැක්කද අර accounts වල තියෙන එක අඩු කරන්න දෙන්නේ නැහැ එහෙනම් tax law එකේ specifically කියලා තියෙනවා depreciation කොහොමද compute කරන්නේ අන්න ඒක තමයි වියදම් කීපයක් තියෙනවා specifically කියලා තියෙනවා ඒ ටික හැර අනිත් ඒවට යන අර general rule එක නැතුව ඉන්නර් රෙවිනිව් ඇක්ට් එකේ හැම කම්පැනි එක තියෙන්න පුළුවන් හැම වියදමක්ම ඩිෆයින් කරලා නැහැ. එක්ස්පෙන්සස් කීපයක් විතරක් ඩිෆයින් කරලා තියෙනවා. ඒ හැර හැම එකකටම ඇප්ලයි වෙන්නේ අර ජෙනරල් රූල් එක. මොකද්ද? ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද අවුරුද්ද තුල දරලාද? හරිද? එතකොට මේ කොස්ට් ඔෆ් කැපිටල්, කොස්ට් ඔෆ් සේල්ස්, ඉන්ට්‍රස්ට් එක, කැපිටල් ඇලවන්ස් ඊට පස්සේ තව තියෙනවා ඔය. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, repair and improvement අන්න ඒ වගේ expenses තියෙනවා ඔය expenses ප්‍රධාන වශයෙන් පහට ඊට පස්සේ agriculture expenses ඔන්න ඔය කියන expenses 6ට
apply වෙන්නේ specific rule එක. ඒ ඇරෙන්න general rule එක apply වෙනවා. හරිද? ඊට අමතරව තව කියලා තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඒකත් ඔයා මතක තියාගන්න. ඒකත් ඔයා මතක තියාගන්න. තව කියලා තියෙනවා ඔය ඉන්නර් එක මොනහරි ඔයා නීතියක් කඩ කරලා නීතියක් කඩ කරලා ඔයා පෙනල්ටි ගෙවලා තිනෝ නම් ඒක ඇලව් කරන්නේ නැහැ not allowed ඔයාගේ කම්පැනි account set එකේ තියෙන මොනහරි ආයතනයකට government එකට ගෙවපු පෙනල්ටි charge එක පෙනල්ටි charges tax වලදී deduct කරන්න දෙන්නේ නැහැ පෙනල්ටි නීතියක් කඩ කිරීම වෙනුවෙන් ගෙවපු පෙනල්ටි අඩු කරන්න දෙන්නේ නැහැ හරිද අනිත් එක තමයි entertainment expenses අඩු කරන්න දෙන්නේ නැහැ අර රූල්ස් දෙකට අමතරව මම මේ කියන්නේ ඊට ඇඩිෂනලි තියෙන ඒවා entertainment entertainment not allowed ඊට පස්සේ taxes ආදායම් බදු එකට ගියපු taxes උත් allow කරන්නේ නැහැ not allowed දැන් උදාහරණයක් විදියට ඉන්කම් ටැක්ස් අඩු කරන්න පුළුවන්ද එක්ස්පෙන්ස් එකක් විදිහ ඉන්කම් ටැක්ස් අඩු කරපු එකට ටැක්ස් ගේ එහෙම එකක් නැහැ හරිද හරිද හරි ඔය පටල ගන්නපාව වැට් එක එහෙම එච්චර දුරට යන්න ඕනේ වැට් එකේ ඩිස්ඇලව් පෝෂන් තියෙනවා ඒවා එහෙම ක්ලේම් කරන්න පුළුවන් හරිද ප්‍රධාන වශයෙන් පෙනල්ටි ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් allowances කියලා ඔයා මතක තියාගන්න ඒව deduct කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් individual business එකක් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. එයාගේ gedara viyadan එහෙම අඩු කරන්න දෙන්නේ නැහැ. Domestic expenses gedara viyadan ඒව අඩු කරන්න බෑ හොඳේ. Domestic expenses. ඒව not allowed. ඒ කියන්නේ එදිනෙදා gedara viyadan මෙහෙම business income එක හොයද්දි අඩු කරන්න දෙන්නේ නැහැ. ඔය ටික තමයි normal rules ටික business income එක හොයද්දි දැන් මේ ඔය කියපු rules ටික ඔළුවේ තියාගෙන මේ ගාන නිකන් බලන්නකෝ හරිද Shamin carries a pastry shop of his own business the following information has been extracted from his financial statement of his business calculate the profit from business මෙන්න මෙයාගේ account set එක දීලා තියෙනවා account set එකේ figures ටික දීලා තියෙනවා හරිද account set එකේ තියෙන මේ accounting figures ටික දීලා තියෙනවා එතකොට tax වලදී මෙන්න මේ net profit එකට tax ගෙවන්න බෑනේ මෙන්න මේ net profit එකට tax ගෙවන්න බෑනේ මොකද මේක calculate කරලා තියෙන්නේ account මේ තියෙන accounting profit එක මේ accounting profit එක තමයි මේ taxable profit එකට convert කරන්න ඕනේ එතකොට accounting profit එක taxable profit එකට convert කරද්දී අර මම කියපු formula එක මොකද්ද business receipts වලින් අඩු කරා නම් හරි allowable expenses ටික විතරක් එතකොට එනවා taxable profit එක එහෙනම් මේ examine අහන්නේ මොකද්ද calculate the profit from the business ආ business එකේ profit එක තමයි මේ අහන්නේ business profit එක තමයි අහන්නේ හරිද හරි එතකොට දැන් මෙතන මෙතන සේල් එකයි කොස්ට් ඔෆ් සේල් එකයි දීලා නැහැ. හැබැයි ග්‍රොස් ප්‍රොෆිට් එක දීලා තියෙනවා. එතකොට සේල් එකයි කොස්ට් ඔෆ් සේල් එකයි සේල් එකෙන් කොස්ට් ඔෆ් සේල්ස් අඩු වෙච්ච ගානනේ මේ ග්‍රොස් ප්‍රොෆිට් කියලා තියෙන. එහෙනම් එතනින් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. හරිද? හරිද
මේක පටන් ගන්න gross profit එකෙන් gross profit gross profit හරිද මේකේ අපිට ඔක හැදුවනම් හරි මෙන්න මේ විදිහට plus minus කියලා දාලා अरे लेसी तो कोटे का हदा अंडर ग्रोस प्रॉफिट हर द ग्रोस प्रॉफिट टेके तीन ना हाथलिस तून लाख से हत्ता आटा दा हाय हाथलिस तून लाख से हत्ता आटा दा हाय अरे इटे पर से रेंट इनकम में का बिजनेस इनकम में का दन अद्द नै මේ ආගේ බිස්නස් එක බිස්නස් බිල්ඩින් රෙන්ට් අවුට් කරන එක නෙවෙයිනේ. ඒතර මෙතන රෙන්ට් ඉන්කම් එක මෙයාට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. හරිද? එතකොට එක්සැමින අහලා තියෙන මෙයාගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකද බිස්නස් ඉන්කම් එකද? බිස්නස් ඉන්කම් එකනේ. ඒ නිසා රෙන්ට් ඉන්කම් කන්සිඩර් කරන්න එපා. මේක අදාළ නැහැ. රෙන්ට් ඉන්කම් එක අදාළ නැහැ. ඒතර ඉන්ට්‍රස්ට් ඉන්කම් එකකුත් තියෙනවා. ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් මෙයාට මොකද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. ඒක බිස්නස් ඉන්කම් එකක්ද නැහැ. එහෙනම් ඒක කන්සිඩර් කරන්නෙත් නැහැ. එනං අපි ඒවනේ රෙන්ට් ඉන්කම් ඔයා වන්න රෙන්ට් ඉන්කම් කියලා බ්ලැන්ක් තියන්න නොට් බිස්නස් ඉන්කම් කියලා ලියන්න නොට් බිස්නස් ඉන්කම් ඊට පස්සේ ඉන්ට්‍රස්ට් ඉන්කම් හරිද ඒකත් බ්ලැන්ක් තියන්න ඒක වරහන් ඇතුළේ යන්න නොට් බිස්නස් ඉන්කම් ඒවා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් නිසා හරිද ඊට පස්සේ තියෙනවා සැලරි අන්න බිස්නස් එකේ සැලරි මතක තියාගන්න සැලරි වලට අදාළව වෙනම ස්පෙસિෆික් රූල් එකක් නැහැ. ඔයා බලන්න ඕනේ එකම දෙයයි සැලරි කම්පැනි මේ ගෙවලා තියෙන සැලරිය ගෙවලා තින්නේ බිස්නස් ඉන්කම් එක ජෙනරේට් කරන්නද. ඉතින් මෙතන වෙන මොනවත් තොරතුරු නැහැ. හරිද? තව පොඩි තොරතුරුක් තියෙනවා මම ඒකත් කියන්නම්. මේ සැලරි එක ගෙවලා තින්නේ කම්පැනි ඉන්කම් එක ජෙනරේට් කරන්න. ඒක නිසා මේ එක්ස්පෙන්ස් එක අඩු කරන්න දෙනවා සැලරි කීයක්ද 167000යි අන්න 167000යි 167000යි හරිද සැලරි ඊට පස්සේ වෝටර් බිල් වෝටර් වෝටර් බිල කීයද 22500යි හරිද ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි 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 කියද 220000යි අනිවාර්යෙන් ඒක අඩු කරන්න පුළුවන් ඒක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් ඉන්කම් එක ජෙනරේට් කරන දරපු වියදම ඉලෙක්ට්‍රිසිටි වලට වෙනම ටැක්ස් එකේ වෙනම වගන්තියක් නැහැ අර කොමන් රූල් එක ඇප්ලයි වෙන ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද හරිද ඊට පස්සේ පෙනල්ටි ආ මං කිව්වේ නීතියක් අඩ කරලා පෙනල්ටි ගෙවලා තියෙනවා නම් හරිද ඒ පෙනල්ටි චාර්ජ් එක අපිට ටැක්ස් වලදී අඩු කරන්න දෙන්නේ නැහැ පෙනල්ටි not allowed පෙනල්ටි දඩ ඒවා කොහෙත්ම අඩු කරන්න දෙන්නේ නැහැ ඊට පස්සේ rent expense මෙතන පටලවා ගන්න එපා මේ බිස්නස් එකත් මේ මේගොල්ලොත් මේ මේගොල්ලන්ටත් රෙන්ට් ඉන්කම් එකක් තියෙනවා. ඒතර ඔයාට හිතන්න පුළුවන් ඒ රෙන්ට් ඉන්කම් එක වෙනුවෙන් දරපු එක්ස්පෙන්ස් එකක් සේසලකන්නත් පුළුවන්. ඒ ඇරෙන්න මේගොල්ලොත් තව මොනවා හරි රෙන්ට් එකට අරගෙන තියනවා වෙන්නත් පුළුවන්. ඒක එක්සෑම් එකේ ඒක මදි ইনফෝමේෂන්. හරිද? ඔයා මේ මේ රෙන්ට් එක්ස්පෙන්ස් එක අර රෙන්ට් ඉන්කම් එක ජෙනරේට් කරන්න දරපු වියදමක් සේසලකනවා නම් මේක කන්සිඩර් කරන්න එපා. හැබැයි මේ රෙන්ට් ඉන්කම් එක බිස්නස් එකේ වියදමක් විදිහට දරපු එකක් නම් මේ රෙන්ට් ඉන්කම් මේ රෙන්ට් එක්ස්පෙන්ස් එක ඔයාට අඩු කරන්න පුළුවන් 20000. ඒක assumption එකක් විදිහට දාන්න incurred for production of income. අර රෙන්ට් එකට දුන්න එකට අදාළ නැති දෙයක් කියලා හිතන්න. හරිද? ඊට පස්සේ gratuity provision. මතක තියාගන්න ප්‍රොවිෂන්ස් වගේ දේවල් අඩු කරන්න දෙන්නේ නැහැ ටැක්ස් වලදී.
ඒ වගේවා ඇත්තටම වියදම දරන පොයින්ට් එකේදී තමයි අඩු කරන්න දෙන්නේ. ප්‍රොවිෂන්ස් ඇලව් කරන්නේ ඇත්තටම මේවා පේ කරන පොයින්ට් එකේදී තමයි ඇලව් වෙන්නේ. එතකොට ග්‍රැටිවිටි මේ මන්ත්ලි ප්‍රොවිෂන්ස් දානවනේ, ඇනුවලි ප්‍රොවිෂන් දානවනේ. ඒ ප්‍රොවිෂන් එක අඩු කරන්න දෙන්නේ කවදා හරි සේවකයා අස්වෙද්දී එයාට ග්‍රැටිවිටි පේ කරනවනේ, අන්නේ පේමන්ට් එක අඩු කරන්න දෙනවා. ඒක නිසා ප්‍රොවිෂන්ස් not allowed. ඒක නිසා ඒක ඉරක් ගන්න. ඊට පස්සේ entertainment. මං කිව්වා entertainment උත් අඩු කරන්න දෙන්නේ නැහැ. entertainment expenses deduct කරන්න දෙන්නේ නැහැ tax purpose. entertainment expenses උත් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? entertainment expenses. ඊට පස්සේ donation මතක තියාගන්න, company එක business එක donation දීලා නම් donation business income එක හොයද්දි අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ donation එක approved charity එකක් නම් ඔය government අර institute වලට දුන්නා නම් ඒක qualifying payment එකක් විදිහට අඩු කරන්න දෙන්නේ. business income එක හොයද්දි අඩු කරන්න දෙන්නේ නැහැ. ඒක qualifying payment එකක්. ඒක නිසා මෙතනදිත් ඒක දෙන්නේ නැහැ. මේක qualifying payment එකක් කියලා ලියන්න. qualifying payment. හරිද? එච්චරයි. ඒ අනුව මේ ප්ලස් මයිනස් ටික එකතු කරන්ඩ ප්ලස් තියෙන බිස්නස් ඉන්කම් එක 43,78,000යි මයිනස් ටික 4,29,500යි. එතකොට රිසිට්ස් වලින් එක්ස්පෙන්සස් ටික අඩු කරාට පස්සේ බිස්නස් ප්‍රොෆිට් එක එනවා 39,48,500යි. බලන්නකට තේරුණාද කියලා. ග්‍රොස් ප්‍රොෆිට් එක 43,78,000යි. රෙන්ට් ඉන්කම් එක බිස්නස් ඉන්කම් එකක් නෙවෙයි, ඒක ගත්තේ නෑ. ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකත් බිස්නස් ඉන්කම් එකක් නෙවෙයි, ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්, ඒකත් ගත්තේ නෑ. හරිද? සැලරි එක අපි අඩු කරන්න දෙනවා. මේක පටල ගන්න එපා. අපි පටන් ගත්තේ ග්‍රොස් ප්‍රොෆිට් එකෙන්. ග්‍රොස් ප්‍රොෆිට් එකෙන් පටන් අරගෙන තමයි පල්ලෙහාට ආවේ. හැබැයි එක්සෑම් එකේ දීලා තියෙන net profit නම් ඔය උත්තරේ සම්පූර්ණ වෙනස්. හදන විදිය වෙනස්. එහෙනම් net profit එකෙන් පටන් අරගෙන net profit එකට net profit එක හොයද්දි අඩු කරපු ඒවා disallow වෙනවා නම් එකතු කරලා, හරිද? එතකොට net profit එකේ ඇතුලේ තියෙන investment income අඩු කරලා අන්න එහෙම තමයි යන්නේ. පටල ගන්න එපා. මෙතන අපිට gross profit එකෙන් පටන් අරගෙන යන්න පුළුවන්. එතකොට gross profit එකෙන් අඩු කරන්න දෙන දේවල් ටික අඩු කරා නම් හරි. එච්චරයි. දැන් අපි මෙතන gross profit එකෙන් අඩු කරේ salary අඩු කරා, water bill අඩු කරා, electricity අඩු කරා, rent expense එක company දරපු rent expense එකක් විදියට සැලකලා අඩු කරා. එච්චරයි. ඒ අරෙන් වෙන කිසිම දෙයක් කරේ නැහැ. ආ රෙන්ට් ඉන්කම් මෙහෙම මයිනස් පැත්තේ දාන්න එපා. ඒක වැරදි. මොකද gross profit එක ඇතුලේ rent income නැහනේ. ඔයාලට තේරුණාද කියන්නේ? අර අහලා තිබා මට ඒක අමතකුණ. මං කියන්නම් කිව්වේ මේ සැලරි එක ඇතුලේ වයිෆ් ට ගෙවපු 60,000ක් තියෙනවා සැලරි එකක්. ඉතින් අපි assumption එකක් දානවා. දැන් මෙතන කියලා නැහනේ වයිෆ් වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතන මතක තියාගන්න මේ වයිෆ් ජොබ් මෙයා කම්පැනියේ මෙයා වයිෆ් මෙයා මොනාරි එම්ප්ලොයිමන්ට් එකක් කිරීම වෙනුවෙන් තමයි සැලරි එක පේ කරලා තියෙන්නේ. එහෙමනම් ඒක මේ එක්ස්පෙන්ස් එකක් විදිහට අඩු කරන්න පුළුවන්. ඉතින් කම්පැනියේ ඉන්කම් එක ජෙනරේට් කරන්න මෙයා දායක වෙලා නැතුව සැලරි බොරුවට ගෙවුවනම් බෑ. ඉතින් අපි ඇසියුම් කරනවා මේ වයිෆ් ට ගෙවපු සැලරි එක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් කියලා. ඊට පස්සේ කියන බිස්නස් ඉන්කම් එක 19,20, 19,20, 20,21 කියලා වෙනසක් නැහැ. බිස්නස් ඉන්කම් එකේ වෙනසක් නැහැ. හැබැයි ඒක වෙනසක් නැහැ කියන්න බෑ. අර net profit එහෙම දීලා තිබ්බොත් ප්‍රශ්නයක් තියෙනවා. net profit. මොකද දැන් 19,20 දී ඉන්ඩිවිජුවල් කෙනෙක්ට ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක හිතන්නකෝ බිස්නස් එකේ මොනවාරි FD එකක් දාලා තියෙනවා. බිස්නස් එකට ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකක්
ඇවිල්ලා තියෙන ඔය ඉන්ට්‍රස්ට් ඉන්කම් එක බිස්නස් එකේ ඉන්කම් එකක් විදිහට රෙකෝඩ් කරපු net profit එකක් නම් තියෙන්නේ. එතකොට ඒක අයින් කරන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි චේන්ජස් තියෙනවා. ඒකයි ඔයා මෙච්චරයි හිතන්න ඕනේ. gross profit එකෙන් ඒ gross profit එකෙන් පටන් අරන් හදනවා නම් allowable expenses විතරක් අඩු කරන්න. net profit එකෙන් හදනවා නම් එතකොට net profit එක ඇවිල්ලා තියෙන ඉන්කම් ටික එකතු වෙලා ඔය ඉන්ට්‍රස්ට් ඩිවිඩන්ඩ් වගේ දේවල් එකතු වෙලා හැම එක්ස්පෙන්ස් එකක්ම අඩු වෙලානේ. එතකොට net profit එක taxable profit එකට convert කරද්දි දාන adjustment කල්පනාවෙන් දාන්න ඕනේ. පැහැදිලිද? වෙන මොනවද ගැටලු තියෙන? capital allowance and depreciation තිබුණොත් කරන්නේ කොහොමද? එතකොට capital allowances capital allowance කියලා කියන්නේ depreciation වලටමනේ. එතකොට ඒකත් අර year එක අනුව වෙනස් වෙනවා. හරිද? 2020 21ට අනුව හදනවා නම් accounting depreciation අපි අඩු කරන්න දෙන්නේ නැහැ. account set එකේ තියෙන depreciation අඩු කරන්න දෙන්නේ නැහැ. ඒතර gross profit එකෙන් පටන් අරගෙන accounting depreciation අපි මොනවත් කරන්නේ නැහැ. අපි gross profit එකෙන් අඩු කරනවා tax law එකේ හැටියට calculate කරපු depreciation. හරිද? NBT කියන එක දැන් නැහැ. NBT දැන් අයින් කරලා තියෙන්නේ. partnership සහ company tax කරනවද? third year වෙන්න තියෙන්නේ. අපි කරමු ඉතින් time එකේ නෙමෙයි විදියට. හරිද? ඉතින් ওই ටික මේ කරපු ටිකේ මොනවා හරි ගැටලු තියෙනවද? අදට ඔය ඇති අපි 2019 පේපරේ ඔය ඉවර කරේ. වෙලාව තියෙන විදිහෙන් පැය 3ක් විතර කරා. මේ වෙලාව තියෙන කියන්නේ දැන් 2018 පේපරෙත් ඔය විදිහටම කරන්න. අනිවාර්යෙන් 2nd year කට්ටියට 2018 පේපරෙත් කරනවා. 3rd year එකට මම හිතන්නේ තව ටික දවසක් තියෙන හින්දා මේ 2nd year එක 2018 පේපරේ කරාට පස්සේ 3rd year පේපර් කීපයක් කරමු. ඩයි නිකන් කටපාඩමින් කරන්න යන්න එපා. එතකොට ඕක තේරෙන්නේ නැහැ. හරිද? ඔයා අයිඩියා එකක් ඇතුව ඔය වැඩේ කරා නම් හරි. හරිද? මොනව හරි කරපු වෙලාව පැහැදිලි තැනක් තියෙනවා නම් කියන්නකෝ. දොරස්වේන්දර කලින් 2018 පේපරේ කරමු. හෙට නම් බැරි වෙයි. සතිය දවසක දාන්නම් මං රැට. සෙකන්ඩ් ඊයේ පේපරේ කරන්න මේ සෙකන්ඩ් කරේ සෙකන්ඩ් ඊයේ තමයි. සෙකන්ඩ් ඊයේගේ 2018 පේපරේ තව කරමු. ඒක එකත් කරන්නම් ටක් ගාලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවද? කියපු මේ කියපු ඒවා ටික ඔයගොල්ලන්ට අහුවෙච්ච ඒවාද තේරුණාද මොකද්ද